හරි පුතේ මොනවා ඊළඟට ඔබට මාත්‍රකාව ලියාගෙන චූටි මාත්‍රකාව බස්මවල ලක්ෂණ බස්මවල ලක්ෂණ බස්මවල ලක්ෂණ එතකොට පුතේ බස්මවල එක ලක්ෂණයක් තමයි මම ඔයගලන්ට කිව්වා මොනවද ලිස්සන සුළු ගතියක් තියෙනවා කියලා මොනවද ලිස්සන සුළු ගතියක් තියෙනවා සුළු වශයෙන් ලිස්සන එතකොට මොනවද ඊට අමතරව අපි ගත්තම මේ බස්ම පුතේ අම්ල සමග ප්‍රතික්‍රියා කරාම උදාසීන ප්‍රතික්‍රියා ගොඩනැගෙනවා හරිද උදාසීන ප්‍රතික්‍රියා ගොඩනැගෙනවා හරිද ඊගාවට පුතේ අපි ගත්තයින් පස්සේ මේ බස්ම මොනවද බලන්න ඕගොල්ලන්ගේ පොතේ රතු ලිට්මස් නිල් පැහැයට හරවන රතු ලිට්මස් නිල් පැහැයට හරවන 196 වීඩියෝ මෙල්ල ගන්න 196 වීඩියෝ පුතේ මෙල්ල ගන්න 196 පිටු 196 පිටු රයිට් බලන්න අතින් ස්පර්ශ කළ විට සබන් වැනි ලිස්සන ගතියක් දැනේ අන්න ලියා ගන්න ඕවා කී පොයින්ට් අරුවක් දාලා ලියා ගන්න අතින් ස්පර්ශ කළ විට ලිස්සන සුළු ගතියක් දැනේ හරිද හැබැයි ඕගොල්ලෝ මතක තියා ගන්න විද්‍යාකාරයේදී කවදාවත් පුතේ ඕගොල්ලෝ මොනවාද මේ බස්ම අතින් අල්ලන්න යන්න එපා මොකද හේතුව ඒකදී එතෙන්දී ඔයගොල්ලන්ට මොනවා හරි ඇලර්ජි තත්ත්වයක් එන්න පුළුවන්. අතට තුවාල වෙන්න පුළුවන්. right? ඊළඟ එක තමයි පුතේ බස්ම අම්ල සමග ප්‍රතික්‍රියා කර ලවණ සහ ජලය සහ. අර කලින් කතා කරා වගේ. right okay? ඊළඟට බස්ම රතු ලිට්මස් සමග නිල් පැහැය ලබා දේ. අන්න ඒකේ කෙටි ක්‍රමය මතක තියාගන්න පුතේ. දැන් ඕගොල්ලෝ බස්ම ද්‍රාවණයක් ගන්න. මේ බස්ම ද්‍රාවණය අඳුනා ගන්න අපි පාවිච්චි කරනවා පුතේ ලිට්මස් කඩදාසි තියෙනවා මං කියවා ලිට්මස් කඩදාසි වලින් හරියට දෙකක් තියෙනවා එකක් තමයි නිල් ලිට්මස් අනිත් එක තමයි මේ රතු ලිට්මස් තියෙන්නේ හරියට මෙන්න මේ රතු ලිට්මස් තමයි අපි ගන්නේ බස්ම ද්‍රාවණ අඳුනා ගන්න රතු ලිට්මස් පුතේ මොනවාද රතු ලිට්මස් බස්ම සමග හරියට බස්ම සමග රතු ලිට්මස් නිල් පැහැය ලබා දේ නිල් පැහැය මතක තියාගන්න බරණිල් කෙටි ක්‍රමය බරණිල් බස්ම රතු ලිට්මස් sorry නිල් රතු ලිට්මස් නිල් පැහැයට හරවන පැහැදිලි නේ කියලා කාරණාව බස්ම රතු ලිට්මස් නිල් පැහැයට හරවන හරිද ඔන්න එතකොට ඒ කාරණා ටික දැන් හරින් ඕකේ ඊළඟට පුතේ අපි ගත්තයින් පස්සේ මේ බස්ම අතරින් හොඳින්ම දියවන බස්ම ඔන්නෝක කී පොයින්ට් එකක් මට ඒක ගිසති අපේ දරුවන්ට කියලා දෙන්න බැරි වුණා බස්ම ජලයේ හොඳින්ම දියවෙනකොට අන්න එවැනි බස්ම වලට අපි කියනවා පුතේ ෂාර බස්ම කියලා මොනවාද ෂාර කියලා කියනවා ෂාර කියලා කියනවා හරිද ෂාර කියලා කියනවා ෂාර කියන්නේ හොඳින්ම ජලයේ දියවෙන බස්ම හරි ඒ කාරණාවත් හරි ඊළඟට බෂ්ම භාවිතාවන අවස්ථා බෂ්ම භාවිතාවන අවස්ථා බෂ්ම භාවිතාවන අවස්ථා ඒකත් අරුවක් දාලා නෝට් එකක් දාගන්න ඔන්න උතර තමයි පුතේ අපි ගිය සතියේ නතර කරලා තිබුණු තැන බෂ්ම භාවිතා කරන අවස්ථා එකක් තමයි පුතේ ඔය ආම්ලිකතාවයන් මග හරින්න අපි දන්නවා අපිට ගැස්ට්‍රයිටිස් හැදුනම නේද බඩේ දැවිල්ල හැදුනම හරි අමාරු ඉන්න බෑ හරිද ගැස්ට්‍රයිටිස් හැදිලා ICU එකට ගිය මිනිස්සෙක් තමයි මම ඒ නිසා ගැස්ට්‍රයිටිස් ගැන හොඳටම මට අත්දැකීම් තියෙනවා. එතකොට ගැස්ට්‍රයිටිස් වලදී ප්‍රතිඅම්ලකාරක අපි පාවිච්චි කරන උපදේ මොනවාද? මිල්ක් ඔෆ් මැග්නීසියා වගේ දේවල් පාවිච්චි කරනවා. ඊළඟට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වාස්මයේ ඒ කතා කරන්නේ අපි උදරයේ වේදනාවන් වලට භාවිතා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරන අවස්ථාව ප්‍රශ්න අහන්න.
කැඩි කැඩිලු ඇහෙන්නේ ගොඩක් අයට එහෙමද ගොඩක් අයට එහෙමද chat එකට message දාන්න ඉක්මනට මොකද මට signal තියෙනවා ඒ නිසා මට signal තියෙනවා දරුවනේ සමහර අය කියනෝ නැහැ කියලා සමහර අය ඕක කියනෝ එතකොට හරිද දැන් ඕකේද හොඳට ආගෙන ඉන්න එතකොට signal variation එකක් කිසිම දෙයක් නැහැ පුතේ හොඳයි දැන් හරි කියලා කියනවා හරි ඕකේ එතකොට ආගෙන ඉන්න අද මාතෘකාව ලියා ගන්න හැමෝම ඒ කියන්නේ අපේ අලුත් දරුවෝ මෙන්න පරණ දරුවෝ හැමෝම මාතෘකාව ලියා ගන්න පුතේ අම්ල වශම හඳුනා ගැනීම අම්ල වශම හඳුනා ගැනීම ඔන්න තැන ඔන්න අද පටන් ගන්න තැන මෙතනින් පුතේ විවහගත පේපර් එකකට තමයි ඕගොල්ලන්ට අනිවාර්ය ප්‍රශ්න දාන්න විවහගත පේපර් එකට එන ප්‍රශ්න මකරින්න බෑනේ ඒ ප්‍රශ්න අතහරින්න බෑ අනිවාර්යෙන් ලියන්නම වෙනවා ඒකට උත්තර හරිද ඒ නිසා මෙන්න මේ අද කියලා දෙන්න යන කාරණාව හොඳට මතක තියා ගන්නයි අදින් පස්සේ තවත් අමතක නොවෙන්න මතක තියාගන්න එතකොට ලේසි මෙහෙම ඕගොල්ලන්ට මම අර කලින්ම කිව්වා හතවසරේදී අපි පාවිච්චි කරයි කිව්වා අම්ල වශම හඳුනා ගන්න. මතක ආය මට ඉක්මනට කියන්නකො. මොනවද අම්ල වශම හඳුනා ගන්න ධානේ දේවා? ඒකට කියන නම මොකද්ද? ඕගොල්ලෝ දැන් 11 වසරනේ හතවසරේ නංගිල මල්ලේ ඉන්නවනම් ඇවිල්ලා ටෝක් එකක් කරන්න කියලා දෙයි. අක්කේ මෙන්න මේවයි දාන්නේ අයියේ මෙන්න මේවයි දාන්නේ කිව්වා. එතකොට ඕගොල්ලෝ දැන් තේරුම් ගන්න ඕන පාඩමත් එක්ක ඉන්නකොට කලින් ඒවා. අහ ලිට්මස්. තව තව දාන්න. අව දන්න අය දාන්න. එතකොට දැන් අංගිල මල්ල හිටියම එතකොට ලැජ්ජත් නැහැ නේ. ආ වැඩි මම උත්තරයක් දුන්න කියලා. හරිද? ලිට්මස් තව පොරක් දාන්න. ඈ? ඔව් ලිට්මස් විතරයිද ඔයගොල්ලෝ දන්නේ? හැමෝම දන්නේ ලිට්මස් කියලා විතරයි. රයිට්? ඔපින් ඔෆ් ටෙලින් pH උන්න දැන් ටිකක් ඇඩ්වාන්ස් ඈ. හැබැයි මතක තියාගන්න ඔය මොනවද? pH කඩදාසි කියලා දාන්න. මොනවද ඔය? උදේ මතක තියාගන්න මෙන්න මේ සංගතක වලට අද ඉගෙන ගන්න. හරිද? මෙතිල් ඔරේන්ජ් යවවසේ පේන්නේ නැහැ කියලා චැට් එකට දා. එතකොට මම පේන්නේ නැද්ද? මම උසමදිද? මිටිවදිද? මිටිද? කොහමද වෙලා තියෙන්නේ? හරිද? ආගෙන ඉන්න. මාව හොඳට පේනවා කියලා අනිත් කට්ටිය දානො නේද? අර ලස්සනට ඉන්නවා කියලා දාන්නේ. හරි. දැන් ඒක ඕනේ නැහැ. ආගෙන ඉන්නකො. එතකොට මොනවාද අපි ගත්තයින් පස්සේ දෙහි යූස්. හරි. තව කහන්න. උදේ. හරි. දැන් ඕගොල්ලෝ වැඩ නවත්තන්න. ආගෙන ඉන්න. දැන් මමයි කියලා දෙයි. ආගෙන ඉන්න. අම්ල වශම වෙන් කර හඳුනා ගැනීම සඳහා අපි විද්‍යාගාරයේදී භාවිතා කරන්නේ පුතේ දර්ශක මොනවද අපි පාවිච්චි කරන්නේ දර්ශක පාවිච්චි කරන්නේ දර්ශක ඔන්න මතක තියාගන්න දර්ශක මොකද්ද දර්ශකයක් කියන්නේ දර්ශකයක් කියන්නේ දර්ශකයක් කියලා කියන්නේ මගේ පුතේ අම්ලයකදී එක් වර්ණයකුත් ඔන්න බලන්න බිය ගන්න බැරි අම්ලයකදී එක් වර්ණයකුත් වස්මේකදී තවත් වර්ණයකට ලබා දෙන සංගතක වලට අපි කියනවා පුතේ මොනා කියලාද දර්ශක කියලා කියන මොනා කියලාද කියන්නේ දර්ශක මොකද්ද දර්ශකයක් කියන්නේ අම්ලයකදී එක් වර්ණයකට වස්මේකදී තවත් වර්ණයකට ලබා දෙන සංගතක වලට අපි කියනවා පුතේ මොනා කියලාද දර්ශක හරිද හැමදාම එකම මතක තියාගන්න කලින් මේ පාඩමට සම්බන්ධ වෙච්ච දරුවන්ට දැන් ඉඳලා තමයි පන්ති පටන් ගන්න හොඳේ එතකොට හොඳට අහගෙන ඉන්න දර්ශක හරිද අද කතා කරන්නේ දර්ශක හරිද අම්ලයකදී එක් වර්ණයකුත් වස්මේකදී තවත් වර්ණයකුත් ලබා දෙන ද්‍රව්‍ය වලට අපි කියන මොනවා කියලා දර්ශක මේ දර්ශක ප්‍රධාන වශයෙන් ආකාර දෙකයි එකක් තමයි පුතේ ස්වභාවික දර්ශක දර්ශක ස්වභාවික දර්ශක හරිද දැන් අර ඕගොල්ලන්ට මම කියන්නේ කෙටි සටහන් ගහගෙන යන්නයි කියලා කොලයක් ඒ කොලේ දිගටම මැනේජ් කරගෙන යන්න මේ නෝට් ලියා ගන්න හරිද ස්වභාවික දර්ශක අනිත් එක තමයි පුතේ මොනවාද කෘතිම දර්ශක මොනවාද පුතේ කෘතිම දර්ශක පැහැදිලිද ඔන්න දර්ශක ආකාර දෙකයි එකක් ස්වභාවික දර්ශක අනිත් එක කෘතිම දර්ශක පැහැදිලිනේ හරි ඔය ස්වභාවික දර්ශක ගැන අපි කතා කරා පුතේ හතවසරදී ග්‍රේඩ් 7 වලදී හරිද ස්වභාවික දර්ශක මොනාරද ස්වභාවික දර්ශක කියන්නේ උදේ ස්වභාවික දර්ශක කියන්නේ ස්වභාවික පරිසරයෙන් අපි නිර්මාණය කරගන්න ඒවා
මොනවාද ගිරිත ඉල්ලමල් තලාගත් යුස වද වද තැඹූ වතුර නේද ඊට පස්සේ රතු ගෝවා තැඹූ වතුර ඔබ හත වසරේදී තියෙනවා හරිද ඊට පස්සේ මොනවාද අපි ගත්තම ගිරිත ඉල්ලමල් තලාගත් කුවක් තැඹූ වතුර ඕන ලියා ගන්න ලියා ගන්න ඕන ලියා ගන්න ඔය හදිසියෙන් හරි යමු ගිරිත ඉල්ලමල් ගිරිත ඉල්ල තිල්ල මල් මේ මල් තැඹූ වතුර තැඹූ තැඹූ වතුර හරිද මේවා ඕගොල්ලන්ගේ සිලබස් එකට නැහැ මේවා තියෙන හතපසරි නමුත් අපි මතක තියා ගන්න ඕනේ නැත්නම් වැඩක් නැණි ඉගෙන ගන්න එක ඊළඟට රතු ගෝවා තැඹූ ජලය රතු ගෝවා තැඹූ ජලය තැඹූ ජලය ජලය ඊළඟට පොකුරු වදමල් පොකුරු වදමල් වදමල් තැඹූ ජලය තැඹූ ජලය හරිද තැඹූ ජලය ඕව මතක තියාගන්න ඔව්වට අපි කියනවා පුතේ මොනවා කියලාද ස්වභාවික දර්ශක කියලා කියනවා හරිද සර් නෝට් එක දෙන්නේ නැද්ද විනාඩි දෙකක් ගියන මම මේ නෝට් එක දෙනවා මම මේ අර ෂෝට් ෆෝම් එකෙන් කියලා දුන්නු හරිද ඊට පස්සේ පුතේ કૃતિම දර්ශක තමයි pH කඩදාසි හරිද pH කඩදාසි ඊට පස්සේ මොනවාද මෙතිල් ඔරේන්ජ් හරිද මෙතිල් රෙඩ් ඊළඟට ලිට්මස් ලිට්මස් මේ වගේ ඒවා හරිද රයිට් ඕකේ ලියන්න තරුවක් දාලා ලියන්න තරුවක් දාලා ලියන්න નોට් එක નોට් එක ලියන්න අම්ල බෂ්ම දැන් નોට් එක ලියා ගන්න අම්ල බෂ්ම අම්ල බෂ්ම අම්ල බෂ්ම වෙන්කර හඳුනා ගැනීම සඳහා වෙන්කර හඳුනා ගැනීම සඳහා වෙන්කර හඳුනා ගැනීම සඳහා වෙන්කර හඳුනා ගැනීම සඳහා භාවිතා කරනු ලබන ද්‍රව්‍ය භාවිතා කරනු ලබන ද්‍රව්‍ය භාවිතා කරන ලබන ද්‍රව්‍ය කලුපෑනේ ලියන පුතේ කලුපෑනේ ලියන දර්ශක ලෙස හඳුන්වයි දර්ශක ලෙස හඳුන්වයි දර්ශක ලෙස හඳුන්වයි දර්ශක ලෙස හඳුන්වයි රයිට් ඊළඟ තරුව දාලා ලියන්න සාමාන්‍ය පෑනේ දර්ශක दर्शक दर्शक सामान्य पैने दर्शक अम्लेकदी एकवर्णयकुत अम्लेकदी एकवर्णयकुत अम्लेकदी एकवर्णयकुत भाष्मेकदी तवत् वर्णयकुत लबादे भाष्मेकदी तवत् वर्णयकुत लबादे බෂ්මේකදී තවත් වර්ණයකුත් ලබා දෙයි. ඔකේ. ලියන්න ඊළඟ තරු දාලා. විද්‍යාගාරයේදී 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 භාවිතා කරනු ලබන භාවිතා කරනු ලබන විද්‍යාගාරයේදී භාවිතා කරනු ලබන ප්‍රධාන දර්ශක කීපයක් පවතී ප්‍රධාන දර්ශක කීපයක් පවතී ප්‍රධාන දර්ශක කීපයක් පවතී ලියන්න පුතේ එක කළු පෑනේ එක කළු පෑනේ ලිට්මස් කඩදාසි ලිට්මස් කඩදාසි देख फिनोप्टेलिन 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 दुना मेथिल ऑरेंज मेथिल ऑरेंज मेथिल ऑरेंज
අතර pH කඩදාසි pH කඩදාසි ওই pH ලියද්දි p simple h capital ඈ නැත්තම් වැරදි pH කඩදාසි p simple h capital ඈ right pH කඩදාසි okay my guys ගන්න අනුමාත්‍රකව litmus කඩදාසි litmus කඩදාසි litmus කඩදාසි right litmus කඩදාසි හොඳට ආගෙන ඉන්න right litmus කඩදාසි litmus කඩදාසි ඔන්න බලන්න ඕගොල්ලන්ට අද දර්ශක පාඩමේ ලස්සන ප්‍රශ්නකුත් සාකච්ඡා කරන පස බලන්නේ right ඒ නිසා හොඳට ආගෙන ඉන්න මේක හරියට වැඩෙත් එක්ක යන්න litmus කඩදාසි මාතෘකාව litmus litmus කඩදාසි කඩදාසි උදේ litmus කඩදාසි වර්ග දෙකක් තියෙනවා litmus කඩදාසි වර්ග දෙකක් තියෙනවා එකක් තමයි පුතේ nil litmus මොන litmus ද පුතේ nil litmus litmus කියන එක කියනවා nil litmus අනිත් එක්කෙනා තමයි පුතේ මොනවාද රතු litmus මොනවාද රතු litmus litmus හරිද ඔය ගැන ඔයගොල්ලෝ දන්න චූටි කාලේ right ලියන්න වෙනම තරුවක් දාලා litmus කඩදාසි litmus කඩදාසි litmus කඩදාසි ප්‍රධාන ලෙස ආකාර දෙකකි ප්‍රධාන ලෙස ආකාර දෙකකි ලියන්න එක කළු පෑනේ ලියන්න එක කළු පෑනේ nil litmus nil litmus දෙක ලියන්න එපා අහගෙන ඉන්න දෙක ලියන්න එපා ලියන්න එක යටතේ සාමාන්‍ය පෑනේ nil litmus nil litmus අම්ල සමග රතු පැහැය ලබා දේ රතු පැහැය ලබා දේ ඒකට අර ෂෝට් ෆෝම් එකෙන් ලියන්න මාගේ පුතේ අනිල් රතු වේ කියලා අනිල් රතු වේ කියලා ලියන්න අනිල් රතු වේ කියලා ලියන්න රයිට් ඊළඟට අංක දෙක ගන්න රතු ලිට්මස් රතු ලිට්මස් රතු ලිට්මස් ලියන එක යටතේ ලියන එක බස්ම සමග නිල් පැහැය ලබා දේ නිල් පැහැය ලබා දේ right okay okay පැහැදිලි නිල් ඉවරද ඔවුනම් ඕක කියලා chat එකට දාන්න නැත්තම් ඕගොල්ලෝ ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ නේ සමහර අය නේද සමහර අය මෙතන ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ සමහර අය මේ වෙලාවට චිත්‍රපටි බලනවද කියලා දන්නේ නැහැ නේද කැමරා ඔන් වෙන්නේ නැහැ පේන්නේ නැහැ ඉතින් ඒ නිසා හොඳට මගේ දරුවෝ අහගෙන ඉන්න තේරෙන්නේ නැත්නම් විතරක් මගේ පැටව මේ ඔයගොල්ලෝ ඩක්කාලා දාන්න ඈ chat එකට මේක තේරුන්නේ නැහැ මේක අපව කියලා දෙන්න කියලා හරිද සමහර අය තේරෙන්නේ නැහැ කියලා දාලා ඉන්න බලාගෙන අපව කියලා දෙන්නේ කියලා කියන්නේ නැහැ නේ අපිට ඉතින් අපි දන්නේ නැහැ මේ මොකද්ද මෙතන කොතන තේරුන්නේ නැත්තේ කියන එක ඒ නිසා හරියට හොඳට අහගෙන ඉන්න හරි අහගෙන ඉන්න ඊළඟට මාතෘකාව ගන්න පිනොප්තැලින් 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 මාතෘකාව පිනොප්තැලින් හරිද පිනොප්තැලින් මේවා මම ෂෝට් ඇන් ස්වීට් විදිහට කියලා දුන්නට ඕගොල්ලෝ හොඳට ඔළු ගෙඩිය ඇතුළට මේවා දා ගන්න මේවා කාවද්ද ගන්න පුතේ හරිද හරිද පිනොප්තැලින් පිනොප්තැලින් කියන්නේ පුතේ විද්‍යාගාරයේ ඔබවම අපි පාවිච්චි කරන දර්ශකයක් එතකොට මේක අපි ආම්ලික ද්‍රාවණයකට දාපුවාම කිසිම වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ නැහැ ෆිනොප්තලින් කියන එක කෙනා අම්ලයකට එකතු කරාම කිසිම වර්ණයක් පෙන්වන්නේ නැහැ අවර්ණ වර්ණයක් කියන්නේ අවර්ණය කියන්නේ වර්ණයක් නැහැ කියන එකනේ ඊට පස්සේ පුතේ අපි මේක බාෂ්මික ද්‍රාවණයකට දැම්මත් රෝස පැහැය ලබා දෙනවා
දැන් මෙහෙම එකක් අපි හිතමු දැන් ඔන්න අපිට දෙනවා අම්ලකුයි භෂ්මකුයි විද්‍යාකාරයේදී වෙන් කර හඳුනා ගන්න අපිට දන්නේ නැහැ මේක වෙන් කරගන්නේ කොහමද කියලා හොඳට ආගෙන ඉන්නකො හොඳට ආගෙන ඉන්නකො හරි ආගෙන සර් ඉන්ටර්වල් එකක් දෙන්නේ නැද්ද කියලා අහන ඉන්ටර්වල් ඕන නම් ගන්න මට නම් ඉන්ටර්වල් ඕනේ නැහැ මොකද ඕගොල්ලන්ට විභාගෙට තව දවස් කීපයක් තියෙන්නේ ඉන්ටර්වල් දීදී මේ වැඩේ කරන්න වෙලාවක් නැහැ එහෙම මේ මෙහෙම ඕගොල්ලන්ට අර හදිස්සියකට දැන් අපි අතර මේ කතා කරමු චූ දාන්න යන්න ඕන නම් ටක් ගාලා දාලා එන්න මට ප්‍රශ්නයක් නැහැ හරිද ඕන කතා කියන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හරිද මම කියන දේ හොඳට ආගන්න ඔබට තව තිබෙන්නේ දින කීපයක් ඔබ දන්නේ නැහැ හරිද ඔය දැන් කට්ටිය ඉන්නා වෙන ඉතින් චූ දාන්නේ කොහොමද ඉස්සර චූ ටිකල් කියන්නේ ඒ දැන් කියන්න බැරි අහගෙන ඉන්න හරිද මේ හුරතල් වෙන්න එපා දැන් ඕගොල්ලෝ 11 වසරේ ඉන්නේ අවුරුදු 16ක් වෙයි ළමයි ඕගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි හරිද ඉන්ටර්වල් දෙන්නේ නැහැ කිසිසේ අහගෙන ඉන්න දැන් ඔන්න ඕගොල්ලන්ට බැරි කෙනෙක් ඉන්නවා යන්න ඕගොල්ලන්ට තියන අපුතේ අපිට දෙනවා අපි බාදල දෙකක් ගන්නවා තුන ඕනේ නැහැ පස්සේ කතා කරමු ළමයි ගැන හරි එතකොට අහන්න දැනට ඔන්න අපිට A දීලා තියෙනවා B දීලා තියෙනවා මෙන්න පාසල් විද්‍යාගාරයේ සිසුන් කණ්ඩායමකට මෙන්න මේ ඒ ද්‍රාවණය සහ බී ද්‍රාවණය අම්ලද භස්මද කියලා වෙන් කර හඳුනා ගන්න ඕන. දැන් ඕගොල්ලෝ ඡන්ඩිනේ. ඕගොල්ලෝ දැන් කොහමද මොනවාද මේක වෙන් කර ගන්නෙ? ඕගොල්ලන්ට තියෙන දර්ශක වලින්. හරිද? අපි ගන්නවා පුතේ ලිට්මස් කඩදාසි ගන්නවා. නිල් ලිට්මස් අරගෙන මෙන්න මේකට දාන්න. කිසිම වෙනසක් නැහැ. ඒ නිල් පාටමයි පාටියක් ඇත්තේම එහෙනම් අපිට තේරෙනවා මෙයයි අම්ලයක් නෙමෙයි. හරිද? අම්ලයක් නෙමෙයි. හරිද? අම්ලයක් නෙමෙයි. හරිද? ඊට පස්සේ මෙයාට දානවා. මෙන්න නිල් ලික්මස් දාපු හැටි නිල් පාට මුළු පැහැයටමත් වෙනවා. මෙන්න රතු පාට වුණා. එහෙනම් ඒකාන්තයෙන්ම මෙයා කවුද? මෙයා අම්ලයක්මයි කියලා අපි කියනවා. එහෙනම් මෙයා කවුරු වෙන්න පුළුවන්ද? භෂ්මයක් වෙන්න පුළුවන්. හරිද? අපි මේකට ඕන නම් රතු ලිට්මස් දා. රතු ලිට්මස් දාපුවාම අන්න නිල් පාට වුණා නම් අපිට අම්ල භෂ්ම වෙන් කර හඳුනා ගන්න පුළුවන්. පැහැදිලි කියලා කාරණා පැහැදිලි කියලා කාරණා. ඔය වගේ ෆිනොප්තලින් ටිකක් දානවා. මේ ෆිනොප්තලින් මේකට දානකොට උදේ ෆිනොප්තලින් දානකොට මේක රෝස පාට වුණා නම් මේක අනිවාර්යෙන් භෂ්මයක්මයි. හොඳට මතක තියාගන්න. ෆිනොප්තලින් දානකොට රෝස පාට වුණා නම් අනිවාර්යෙන් මෙයා කවුද භෂ්මයා. මෙයාට දාපුවාම කිසිම වර්ණයක් නැත්නම් අවර්ණ නම් අන්න මෙයා අම්ලයක්මයි. ඔන්න තහවුරු කරගත්තා. පැහැදිලිය. දර්ශක භාවිතා කරන්න. නැත්නම් අපිට පුළුවන් ඇඟිල්ල දාලා බලන්න මේක ලිස්සනවද එහෙම දාන්න. ඒක උර ඇඟිල්ල හැරිලා ඒක. මොකෝ අම්ල ද්‍රාවණ වලට දාන්න එපා ඇඟිලි. සමහර කට්ටිය ඩිංගක් කඩේ ගාල බලන ඇඹුල් රහයි හොඳයි. මේක තමයි යන්නේ. එහෙම මේ තෝරන්න බැ නෙව් අය දිව හිල්ලේ. ඒකට ආගෙන ඉන්න. ඒ නිසා අපි දර්ශක පාවිච්චි කරන්නේ. හරිද? අර බලලුල්ලවා කොස්සනවා වන් යන්නේ වගේ වැඩක් මේ කරන්නේ. ඊළඟට මෙතිල් ඔරේන්ජ් මෙතිල් ඔරේන් හරි පරීක්ෂණ දැම්ම නම් හොඳයි කියලා කිව්වා පරීක්ෂණ කරමු අපිනේ අහුවෙන්න දැම්ම වේ තව ඉස්සරහට තියෙනවා කොහොමද පරීක්ෂණ කරනවා අපි ඕගොල්ලෝ ගෙදර දික් කරන්නේ පරීක්ෂණ ඕගොල්ලන්ගේ අම්මා තාත්තා ගොඩාක් පරීක්ෂණ කරන මේ අම්ල භෂ්ම ගැන හරි අපි අහගෙන ඉමු පුතේ හරි එතකොට පාඩමට අදාළ පරීක්ෂණ ටික අපි කතා කරනවා ප්‍රායෝගික විදිහට ඒ ගැන ඉෂුව එකක් තියාගන්න එපා හොඳද එතකොට මෙතිල් ඔරේන්ජ් ගන්න අනුමාත්‍රකාව මෙතිල් ඔරේන්ජ් ආ ෆිනොප්තලින් ගැන ලියුවේ නෑනේ නේ ෆිනොප්තලින් ගැන ලියුවේ නෑනේ ලියන තරුවක් දාලා ෆිනොප්තලින් 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 භෂ්ම ද්‍රව්‍ය සමග ෆිනොප්තලින් භෂ්ම ද්‍රව්‍ය සමග රෝස පැහැය ලබා දෙන අතර රෝස පැහැය ලබා දෙන අතර අම්ල සමග අම්ල සමග අම්ල සමග වර්ණ විපර්යාස ලබා නොදෙයි වර්ණ විපර්යාස ලබා නොදෙයි වර්ණ විපර්යාස ලබා නොදෙයි පැහැදිලිද රයිට් ඕකේ ඊළඟට පුතේ අපි ගත්තායින් පස්සේ මෙතිල් ඔරේන්ජ් මාත්‍රකාව ගන්න මෙතිල් ඔරේන්ජ්
मिथिल ऑरेंज मिथिल ऑरेंज हरिद अहगे इन्न पुते मिथिल ऑरेंज गत्ता इन पस्से एया आम अम्ल समग रतु पहै लबा दे मिथिल ऑरेंज अम्ल समग मोन पहै लबा देने पुते रतु पहै लबा देनो भस्म समग कह पहै लबा देनो मोन पहै लबा देने कह पहै लबा देनो राइट लियान पुते तरुवत दाला मिथिल ऑरेंज मिथिल ऑरेंज मिथिल ऑरेंज अम्ल समग अम्ल समग रतु पहेल अबादे भस्म समग कहा पहे लबादे कहा पहे लबादे कहा पहे लबादे राइट माय गाइस देंगे हम ना ओगोलंग वेड्डू है मनोव संबंध का तो अम्ल भस्म समग मेकाय දැන් අපි ඉස්සෙල්ලා litmus කඩදාසි පාවිච්චි කරලා මගේ පුතේ මෙන්න මෙතනයි දැන මෙතනයි critical point එක right මේක අවබෝධ කරගත්තොත් වැඩේ කොට හරිද හැමෝම හොඳටමගෙන ඉන්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න හරිද right okay අහගෙන ඉන්න පුතේ හරි සමහර අය කල්පනා කරනවා කල්පනාලව මල් වනේ අනි වෙලා ඉන්නේ කල්පනා කරන් දෙයක් නැහැ මේ board එක දිහා බලාගෙන ඉන්න හරිද හොඳට හරි right එතකොට දැන් ඔන්න A ද්‍රාවණය තියෙනවා B ද්‍රාවණය තියෙනවා හොඳට ආගෙන ඉන්න පුතේ හොඳට ආගෙන ඉන්න මෙන්න අපි litmus කඩදාසි පාවිච්චි කරලා මෙයා අම්ලයක් කියලා හොයාගත්තා හරිද ඒ වගේම මෙයා භස්මයක් කියලා හොයාගත්තා අපි හිතමු අපි හිතමු අපි නිල් litmus පාවිච්චි කරේ මෙන්න නිල් litmus සමග මෙයා රතු පාට ලබා දුන්නා හරිද එහෙමනම් මෙයා අනිවාර්යෙන් කවුද අම්ලයක් මම කියන දේ කාරණාව ගොඩක් වැදගත් මෙයා නිල් litmus සමග වර්ණ විපර්යාසයක් දුන්නේ නැහැ හැබැයි මෙයා රතු litmus සමග පුතේ මෙයා නිල් පාට දුන්නා එහෙමනම් මෙයා අනිවාර්යෙන්ම කවුද භස්මයක් හැබැයි දැන් අපි අම්ල භස්ම වර්ගීකරණය කරානේ පුතේ මොකද්ද වර්ගීකරණය අම්ල ආකාර දෙකයිනේ මගේ පුතේ එකක් තමයි ප්‍රබල අම්ල හරිද අනිත් එක තමයි දුබල අම්ල හරිද මෙන්න ප්‍රබල භස්ම තිබුණා දුබල භස්ම තිබුණා හරිද දුබල භස්ම තිබුණා එතකොට දැන් අපිට දන්නේ නෑ මගේ පුතේ මෙන්න මේ තිබුණේ ඒ කියල එක්කෙනා ප්‍රබල අම්ලයක්ද කියන එක මට දන්නේ නෑ මෙයා දුබල අම්ලයක්ද කියන එකක් මට දන්නේ නෑ හරිද එතකොට මොනවාද මෙයා ප්‍රබල භස්මයක්ද කියන එක මට දන්නේ නෑ හරිද මෙයා දුබල භස්මයක්ද කියන එක මට දන්නේ නෑ දැන් කොහමද අපිට මේක අඳුන ගන්න පුළුවන් වෙන්නේ දැන් මාර ප්‍රශ්නේ විද්‍යාඥයන්ට දැන් මෙහෙම වෙන් කරගත්තා ලිට්මස් කඩදාසි වලින් ඒක කියන්න පුළුවන් හරිද මෙතිල් ඔරෙන්ජ් වලින් කියන්න පුළුවන් පිනොප්තලින් වලින් කියන්න පුළුවන් මෙතිල් රෙඩ් වලින් කියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකේ ප්‍රබලත්වය ගැන අදහසක් නැහැ නේ මේ එතකොට අපි ඉහත සාකච්ඡා කරපු දර්ශක පුතේ හොඳට මතක තියාගන්න අම්ලයක හෝ භස්මයක ප්‍රබලතාවය සාර්ථක ලෙස මැන බලන්න පුළුවන් ක්‍රමවේද දෙමි ඒවා පුතේ
අර අම්ලයක් හෝ බාෂ්පයක් වෙන් කර ගන්න පුළුවන් විතරයි ඒකේ ප්‍රබලතාවය ගැන අදහසක් දෙන්න බෑ මෙන්න මේ නිසා විද්‍යාඥයෝ තවත් දියුණු වෙන්න ගත්ත පුතේ මේ සඳහා ඒගොල්ලෝ පාවිච්චි කරන්න පටන් ගත්ත මොන කඩදාසිද pH කියන කඩදාසිය pH කියන්නේ මොකද්ද හොඳට අහගන්න pH කියලා කියන්නේ හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණයේ ලඝු වගය කියලා අපි මේකට කියනවා ඒක නේ ඇඩ්වාන්ස් ලෙවල් රසායන විද්‍යාව කෙමිස්ට්‍රි කරන්න ගියාකොහම ඕගොල්ලන්ට ගොඩක් කියලා දෙයි හොඳට අහගෙන ඉන්න හයිඩ්‍රජන් ධන අයන සාන්ද්‍රණයේ ලඝු වගය මේ pH කඩදාසි සාමාන්‍යයෙන් විද්‍යාගාරයේ පටි විදියට තියෙන්න පුළුවන් රෝල් විදියට තියෙන්න පුළුවන් කඩදාසි විදියට ලොකුවට පේපර් එකක් විදියට එන්න පුළුවන් මොනා මොනා හරි ස්ටිකර් විදියට හරි එන්න පුළුවන් මේ වකහ පාටයි මොන පාටද පුතේ කහ පාටයි pH කඩදාසි කහ පාටයි හරිද එතකොට දැන් වොන්න අපි කතා කරන්න යනවා පුතේ pH දර්ශකය pH පරිමාණය right ඔන්න බලන්න පොතේ 198 පිටුව පෙන්නලා ගන්න මගේ පුතේ right 198 පිටුව කැමරා ඔන් කරගන්න දරුවනේ right එතකොට pH පරිමාණය හරිද මොනවාද pH පරිමාණය හරිද ඔන්න බලන්න එතකොට අර ඒ 198 පිටුවේ වගුවට යටින් ඡේදය මම දැන් කියවන්නේ පොඩ්ඩක් ඇඟිල්ල තියාගන්න ඒක highlight කරගන්න ඕන කාරණා ටිකක් තියෙනවා මෙන්න බලන්න දර්ශක භාවිතයේ අම්ල බස්ම හඳුනා ගැනීම එතරම් නිවැරදි ක්‍රමයක් නොවේ ආන්න වැඩි එතරම් නිවැරදි ක්‍රමයක් නෙමෙයි ඔය ඉහත දර්ශක ටික එසේම එමගින් අම්ල බස්ම වල ප්‍රබලතාවය පිළිබඳව අගයක් ලබා ගැනීමට නොහැකිය අගයක් ලබා ගන්න බැ ප්‍රබලතාවය ගැන දර්ශක මගින් අදාළ ද්‍රව්‍ය අම්ලයක්ද බස්මයක්ද යන්න පිළිබඳව දල වශයෙන් හඳුනා ගැනීම සිදු කරනු ලබයි ඒ ගැන අපි ඉහත සාකච්ඡා කරමු දර්ශක ටික right ඒ නිසා අපි විද්‍යාඥයෝ ගත්ත pH පරිමාණය අපි ඉස්සරහට කතා කරමු right පැත්ත ලියන්න තරුවක් දාලා ලියන්න ඉහත දර්ශක මගින් ඉහත දර්ශක මගින් අම්ල බෂ්ම වෙන් කර ගත හැකි උවද අම්ල බෂ්ම වෙන් කර ගත හැකි උවද ඒවායේ ප්‍රබලතාවය ප්‍රකාශ කළ නොහැකිය එම නිසා අම්ල බෂ්මවල ප්‍රබලතාවය හඳුනා ගැනීම සඳහා විද්‍යාඥයන් විසින් රතු පැනෙලියන් pH දර්ශකය pH දර්ශකය භාවිතා කරයි pH දර්ශකය භාවිතා කරයි පුතේ මෙහෙමයි හොඳට අහගෙන ඉන්න පුතේ මේ pH දර්ශකය කියන එක හදලා තියෙන්නේ පුතේ දර්ශක කීපයක් එකතු කරලා pH දර්ශකය හදලා තියෙන්නේ කොහොමද පුතේ දර්ශක කීපයක් එකට එකතු කරලා හරිද පුතේ සමහර අය නෝට් එක ආපහු කියන්න කියලා දා රෙකෝඩින් එක දෙනවනේ ඒ නිසා ඒක බලලා ඕගොල්ලෝ ලියා ගන්න හොඳයි හරි එතකොට තවත් වැදගත්නේ හරි ඊගාව කාරණාව මොනවාද මේ pH දර්ශකය pH පරිමාණය හදලා තියෙන්නේ
මොනවාද අහන ප්‍රශ්නයක් මැග්නීසියම් නයිට්‍රේට් මැග්නීසියම් නයිට්‍රේට් කියලා මොකක් හරි එකක් අහන අහන ප්‍රශ්නේ පැහැදිලි නෑ ඉට්ස් නොට් ක්ලියර් වගේ මුතේ ඒක පැහැදිලි නෑ ඒ නිසා ඒක හරියට ගන්න රයිට් ඕකේ ප්‍රශ්න අහන්න කිසි ප්‍රශ්නයක් නෑ මම ප්‍රශ්න කියවනවා මට ප්‍රශ්න පේනවා මම ඒ හැම ප්‍රශ්නයක්ම කියවනවා උත්තර දෙනවා හරිද ඇත්තටම ඔයගොල්ලන්ට ප්‍රශ්න එන්නේ නැද්ද මම දන්නේ මට නම් දෙයක් ඉගෙන ගන්නකොට ප්‍රශ්න එනවා දැන් අපි කියමු අපිට කවුරු හරි කියලා දෙනවා පොල් සම්බෝලයක් හදලා නැහැ එතකොට ඔයගොල්ලන්ට හිතෙන්නේ නැද්ද මේ පොල් සම්බෝලෙට කහ කුඩු ඩිංගක් දැම්මොත් මොකද වෙන්නේ එතකොට මැල්ලුම් වගේ වෙනවා ඒක වෙනම කාරණාවක් නමුත් ඔයගොල්ලෝ කල්පනා කරන ප්‍රශ්න එන්නේ නැද්ද කිරි හොද්දට ඒ පරිප්පු ටිකක් දැම්මොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න මේ කල්පනා කර පරිප්පු වල කරවල දැම්මොත් මොකද වෙන්නේ වෙන්නේ නැහැ කරන්නේ නැහැ එතකොට ඒ නිසා ඕගොල්ලන් ඉගෙන ගන්නකොට කුතුහලයක් ඇති කර ගන්න right එතකොට කෙනෙක් දානවා සර් උගන්නද්දි ප්‍රශ්න එන්නේම නැහැ කියලා ප්‍රශ්න එන්නේ දැම්ම නෙවෙයි ප්‍රශ්න පසුවට එන්නේ හොඳයි මොකද මේ ඕගොල්ලගේ අභ්‍යාසෙට ගියාකොහම බලන්න ප්‍රශ්න ඊට පස්සේ වැලෙනකොට ඊ ප්‍රශ්න අහනවා හරිද right anyway එතකොට පුතේ අහගෙන ඉන්නකො pH දර්ශකය හදලා තියෙන්නේ පුතේ දර්ශක කිහිපයක් එකතු කරලා ලිට්මස් ඊට පස්සේ මොනවද මෙතිල් ඔරේන්ජ් මෙතිල් රෙඩ් ඔය කියන හැම එකක්ම එකතු කරලා තමයි pH දර්ශකය හදලා තියෙන්නේ මේ pH දර්ශකය ගැන කතා කරනකොට ඕගොල්ලන්ට වැදගත්ම දෙයක් තියෙනවා ඒක කතා කරන්න ඕන මෙටමේඩික කතා කරගෙන ඉවර වෙලා හරිද එතකොට තමයි වැඩේ හරියටම පැහැදිලි වෙන්නේ pH කඩදාසිය හදලා තියෙන දර්ශක කිහිපයක් එකට එකතු කරලා pH පරිමාණය ගත්තාම ඒකේ variation එකක් තියෙනවා ඒ කියන්නේ වෙනස් වීම් කිහිපයක් තියෙනවා මේ variation එක ගත්තයින් පස්සේ පුතේ මේකේ මේ pH පරිමාණය අපි ඛණ්ඩණය කරලා තියෙනවා පුතේ 1 සිට 14 දක්වා pH පරිමාණය ඛණ්ඩණය කරලා තියෙනවා 1 සිට 14 දක්වා දැන් අපි මෙහෙම ගනිමු පුතේ මෙතන තමයි තේරුම් ගන්න ඕන හොඳම තැන ඔන්න pH දර්ශකයේ පරිමාණය තියෙනවා pH දර්ශකයේ හරිමෙත ලක්ෂය තමයි 7 හරිද pH දර්ශකයේ අවමගය බිඳුව pH දර්ශකයේ උපරිම අගය මගේ පුතේ 14 ඔන්න බලන්න මෙතන පුතේ අහන් ඉන්න වට පිට බලන්න එපා හොඳට අහන් ඉන්න කෝඩ් එක දිහා බලන් ඉන්න හරි එතකොට දැන් ඔන්න එකේ ඉඳලා බලමු 1 2 3 4 5 6 7 හරිද 7 8 9 10 11 12 13 14 ඔන්න වැඩි හොඳට බලා ගන්න බෝඩ් එක රයිට් මෙන්න මේ බිඳුවට අදාළ කලර් එකක් තියෙනවා හොඳට අහගෙන ඉන්න හරිද ඊට පස්සේ එකට අදාළ කලර් එකක් තියෙනවා හරිද හොඳට අහගෙන ඉන්න හොඳට අහගෙන ඉන්න වටපිට ලෝකේ යන්න එපා අහගෙන දැන් ওই වගේ කලර් චේන්ජ් එකක් තියෙනවා වෙනස් වීමක් තියෙනවා රටාවක් තියෙනවා චාට් එකක් තියෙනවා ඕගලගේ වචනෙන් කිව්වොත් හරි ඊට පස්සේ මේ pH අගය 7යි කියන්නේ හොඳට අහගෙන ඉන්න මෙන්න මෙතන වචනය උදාසීන මොන සීනේ උදාසීනයි උදාසීන හරිද උදාසීන pH අගය වැඩි වෙනවා කියලා කියන්නේ පුතේ pH අගය 14 වෙනවා කියන්නේ බාෂ්මිකතාවය වැඩි වෙන මෙන්න මෙතන උඩින්ම ලියා ගන්න ඕන හොඳේ මම පස්සේ කියලා දෙන්නම් දැන් ලියා ගන්න එපා බාෂ්මිකතාවය වැඩි වෙයි බාෂ්මිකතාව වැඩි වෙයි ඔන්න වැඩි බාෂ්මිකතාවය වැඩි වෙයි හරිද ඊට පස්සේ මේ පැත්තට මේ පැත්තට හොඳේ බාෂ්මිකතාවය වැඩි වෙයි හරිද මේ පැත්තට පුතේ ආම්ලිකතාව වැඩි වෙයි කොයි පැත්තටද මේ පැත්තට ඔන්න වැඩි හරිද මැද උදාසීනයි එතකොට 7ෙන් ඉහළට යනකොට බාෂ්මිකතාවය වැඩි වෙනවා 7ෙන් පහළට යනකොට ආම්ලිකතාවය වැඩි වෙනවා හොඳට මතක තියාගන්න හරි දැන් එතකොට ඕගොල්ලන්ට මෙහෙම සරලදහසක් කරන්න pH අගය 7යි සාමාන්‍යයෙන් ජලයේ ඕගොල්ලෝ වතුර බොනෝනේ වතුරේ ඇඹුල් රසකුත් නැහැ වතුරේ නිකන් ඇලෙන රසගතියකුත් නැහැ රසගතියක් නිකන් ඇලෙනවා වගේ ඒව නැහැනේ එතකොට මෙන්න මේ pH අගය 7යි කියන්නේ මගේ පුතේ උදාසීන ජලයේ හරිද එතකොට මෙන්න අහගන්න මෙන්න මේ කාරණා සාමාන්‍යයෙන් පුතේ මෙන්න මේ 10ට විතර හරිද 7 ඉඳලා 10 දක්වා
උතේ අපි එව්වට කියනවා දුබල බෂ්ම කියලා කියනවා මොනා කියලාද කියන්නේ පුතේ දුබල බෂ්ම කියලා කියනවා හරි ලේසියි ඈ 7 ඉඳලා 10 වගේ දක්වා හොඳේ එතකොට මෙයාගේ 10 ඉඳලා 14 දක්වා තියෙන පුතේ මොනවාද ප්‍රබල බෂ්ම ඔන්න වැඩි ප්‍රබල බෂ්ම හරි මේ පැහැදිලි වෙන කියන කාරණා දැන් ඔන්න 7 න් ඉහළ කට්ටියට අපි කිව්වා බාෂ්පිකතාවය වැඩි වෙනවා කියලා හතත් 10ත් අතර අපි කිව්වොත් මේ දුබල බෂ්ම. හරිද? 10ට වඩා ඉහළ කට්ටියට අපි කොමනා කියලාද? ප්‍රබල බෂ්ම. pH අගය බිඳුව කිව්වොත් ඇසිඩ් වගේ ඒවද? ඇසිඩ් තමයි. හරිද? අහගෙන ඉන්නකෝ. එතකොට මේ අම්ලනේ. හරි අහගෙන ඉන්න. ඊට පස්සේ පුතේ හතත් හතරත් අතර අගය අපි ගත්තාම පුතේ හරිද? දුබල අම්ල. දුබල අම්ල. ඔන්න වැඩි දුබල අම්ල. හතරට වඩා ගොඩක් වැඩි නම් අපි එව්වට කියනවා පුතේ මොනවාද ප්‍රබල අම්ල කියලා කියනවා. ඔන්න වැඩි ප්‍රබල අම්ල කියලා කිව්වා. හරියට පැහැදිලි. ආම්ලිකතාවය එන්නේ වැඩි වෙනවා. ප්‍රබල අම්ල. ඔය ටික පැහැදිලි වෙච්ච අය අත උස්සන්න. ඔය ටික පැහැදිලි වෙච්ච අය අත උස්සන්න. හරියද? හොඳට අත උස්සන්න පුතේ. මොකද මට බලා ගන්න ඕන. මොකද බහුතරයක් පිරිසකට තේරුණා නම් ඕකේ. තේරුණා නම් ඔව් කියලා කමෙන්ට් එකක් දාන්න chat එකට. ඒක වටිනවා. Right okay. හරි හරි ඔකේ ගුඩ් 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 හරි සමහර අය අත උස්සන් ඉන්නේ කියලා මැසේජ් දානවා ඇයි ඉතින් කැමරාව ඔන් කරන්න බැරි සමහර ළමයි හරි නේ ඉන්න මේ අහන්න පුතේ ඔව් pH පරිමාණය මම කියවන්නේ 198 පිටුව 198 පිටුව බලන්න පුතේ ඕගොල්ලෝ පොත පොත ගන්න අතට කිසියම් ද්‍රාවණයක් කොපමණ ආම්ලිකද නැත්නම් හොත් බාෂ්පිකද යන ප්‍රකාශ කිරීම සඳහා pH පරිමාණය භාවිත කරයි මේ බොහෝ විට බිඳුවේ සිට 14 දක්වා පෙළ ගස්වා ඇත. එහිදී අංකය අංක මෙන්ම ඊට අදාළ වර්ණයක්ද වේ ඊට අදාළ කලයකකුත් තියෙනවලු. එතකොට ඔන්න බලන්නකෝ වැඩි. බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14. කලර් change එක බලන්න පුතේ. බලන්න බිඳුවේ කියන්නේ රතු පාට. ඇත්තටම ඔක තද රතු පාට. ඕක විද්‍යාගාරයේ තියෙනවා වෙනම කලර් chart එකක්. වෙනම කලර් මේ code එකක් තියෙනවා. एक राउंड विधि ये समारोह वाला आठ दिनों समारोह वाला बाहर विधि ये दिनों एक बाहर का विधि ये दिए ना बा कोटु विधि ये दिए ला दिए ना प्रश्न है ना राइट एनीवे इतना कौन बाला अंदर मैं के पुते मैं आग मैं बाला पुते में मैं बेहतर ये तले अदाल लिया ना बाष्मी का तावे वैडी वे किया पुते लिया ना पेंसन अरे मैं बेहतर आम्लिक तावे वैडी वे किया लिया ना शॉर्ट एंड स्वीट दे ना आम्लिक तावे वैडी वे मैं बेहतर बाष्मी का तावे मैं बेहतर वैडी वे හරිද උදාසීන මැද වැඩි වේ කියලා ලියන්නකො දෙපැත්තනම් වැඩි වේ කියලා ලියන්නකො එතකොට හරි හරිද මෙම පරිමාණය අනුව ජලය වැනි උදාසීන ද්‍රව්‍යවල pH අගය 7 කි මං කිව්වේ ඕගොල්ලෝ බොන අපි බොන pH වල අගය 7යි පුතේ හරිද ආම්ලික ද්‍රාවණ වල pH අගය 4 වඩා අඩු වන අතර අන්න හයිලයිට් කරගන්න හයිලයිට් කරගන්න මේ ඡේදේ ආම්ලික ද්‍රාවණ වල pH අගය 7ට වඩා අඩු වන අතර බාෂ්මික ද්‍රාවණවල pH එක 7ට වඩා වැඩි වේ. ආන්න මතක තියාගන්න. හරිද? ඔන්න බලන්න. බිඳුවේ සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වෙන අතර. බිඳුවේ සිට 6 දක්වා ආම්ලික ස්වභාවය අඩු වෙනවලු. ඒ කියන්නේ පුතේ මේ බිඳුවේ ඉඳලා 6 වෙනකොට ආම්ලිකතාවය අඩු වෙනවා. මෙන්න බලන්න. ප්‍රබල අම්ල වල ඉඳලා දුබල අම්ල වලට ආවා. හරිද? මේව ප්‍රකාශ සත්‍ය සත්‍යම ගන්ති වලට දෙනවා. හරිද? සත්‍ය සත්‍යම ගන්ති වලට දෙනවා. මෙහෙම එකක්. pH එකේ බිඳුවේ සිට 7 දක්වා එන විට ආම්ලිකතාවය අඩු වේ. ඔය එක හරිනේ මේ බලන්න ප්‍රබල අම්ල දුබල අම්ල හරිද එතකොට pH එකේ 7 සිට 14 දක්වා මේ මේ බාෂ්පිකතාවය වැඩි වේ ඔය එක හරි හව එකක් කියන්න පුළුවන් මෙහෙම pH එකේ 14 සිට 7 දක්වා බාෂ්පික ස්වභාවය අඩු වේ ඔය එකක් හරි තේරුණාද කියන කාරණාව හොඳට තේරුම් ගන්න කොයි පැත්තට දුන්නා හොඳේ එතකොට pH කඩදාසි ඔන්න බලන්න මෙතන ලස්සන කතාව අර මං කිව්වේ මේවා ලිට්මස් පත්‍ර මෙන්ම කුඩා පොත් රෝල් ලෙස පරීක්ෂණාගාරයේ ඇත. අන විද්‍යාගාරයේ මේව තියනවලු පුතේ කුඩා පොත් විදියට රෝල් විදියට කඩදාසි විදියට තියෙන්න පුළුවන්. ඒවා පිළිල කර ඇත්තේ දර්ශක කිහිපයක් එක් කිරීමෙනි. අන්න මං කිව්වේ දර්ශක කිහිපයක් එකතු කරලා තමයි මේවා හදලා තියෙන්නේ කියන එක. හොඳට මතක තියාගන්න. right? එතකොට ද්‍රාවණයකට මෙම pH පත්‍රයක් එක්කල විට ඔන්න වැඩි. දැන් කොහොමද මේක මැනගන්නේ? හොඳට අහගෙන ඉන්න. දැන් මේව යන්න. හරිද හොඳට ආගෙන ඉන්න පුතේ මේ මෙන්න මෙතන තැන මෙතන තැන දැන් වොන්න මට දුන්නනේ ද්‍රාවණ දෙකක් හරිද මට දුන්න ද්‍රාවණ දෙකක්
එකක් තමයි පුතේ ඒ ද්‍රාවණය අනිත් එක බී ද්‍රාවණය හොඳේද අහගෙන ඉන්න පුතේ දැන් ඕගොල්ලෝ ලිට්මස් පාවිච්චි කරලා හොඳේ හොඳට අහගන්න ලිට්මස් පාවිච්චි කරලා මෙයා අම්ලයක් කියලා හොයාගත්තා මෙයා භෂ්මයක් කියලා හොයාගත්තා මෙයා භෂ්මයක් කියලා හොයාගත්තා හරිද ඒ එතකොට මොකද්ද අම්ලයක් බී මොකද්ද භෂ්මයක් හැබැයි දැන් මට දන්නේ නැහැ මෙයාගේ ප්‍රබලතාවය ප්‍රකාශ කරන්න මේ සඳහා දැන් අපි පාවිච්චි කරන වැය කිව්වේ මොනවද ලිට්මස් නෙමෙයිනේ මොනවයි ගන්න වැය කිව්වේ pH කඩදාසිය ගන්න වැය කිව්වේ ඒක මොන පාටයිද පුතේ ඒක කහ පාට පත්‍රයක් pH කඩදාසිය මොන පාටයිද පුතේ කහ පාටයි ඔන්න කහ පාට pH කඩදාසි පටියක් තියෙනවා දැන් මම කරන්නේ පුතේ මේ 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 චුට්ට අහගන්න මෙතන තමයි හොඳම තැන මේ කහ පාට මේ පත්‍රය අරගෙන පුතේ මම මේ ඒ ද්‍රාවණයේ පරිස්සමෙන් ගිල්ලනවා අම්ලයක්නේ ඔන්න මම පරිස්සමෙන් ගිල්ලුවා ඔන්න ගිල්ලුවා ගිල්ලාපුවහම මෙන්න මේ කහ පාට පත්‍රය රතු පාට වුණා ඔන්න වැඩි රතු පාට වුණා දැන් මම මෙන්න මේ රතු පාට පත්‍රය අරගෙන මේ රතු පාට පත්‍රය අරගෙන මම යනවා මගේ මේ කලර් කාඩ් එකේ කලර් කාඩ් එකේ ගිහිල්ලා දැන් ඔන්න බලාගෙන 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 ඉන්න රතු පාටනේ මෙන්න මෙතෙන්ට රතු පාට එහෙනම් දැන් ඕගොල්ලන්ට කියන්න පුළුවන් මේ ඒ මොකද්ද ඒ මොකද්ද ප්‍රබල අම්ලයක්ද දුබල අම්ලයක්ද මෙයා ප්‍රබල අම්ලයක් තේරුණා කියන කාරණා පැහැදිලිද කියන කාරණා හරි වැට්ටෝ දැන් අපි මෙහෙම කරමු දැන් ඊට පස්සේ මම තව pH කඩදාසියක් ගන්න මේ වස්මේ ගිනල්ල ගිල්ලන ගිල්ලාපුවහම මෙන්න මේක ලා නිල් පාට වගේ වුණා දැන් මේක මොකද්ද උනේ ලා නිල් පාට වුණා හරිද මේක මම දැන් chart එකේ අරගෙන යනවා මෙන්න මෙතෙන්ට match වෙන්නේ අද මෙතෙන්ට match වෙන්නේ එහෙමනම් මේක ලා නිල් පාට මෙතෙන්ට match වෙනවා මෙයාගෙන මොකද්ද අදහස අකල් chart එකට දාන්න ප්‍රබලද දුබලද පුතේ මෙයා දුබල වස්මිය තේරුණා කියන කාරණා මෙන්න මේ විදියට දැන් ඕගොල්ලන්ට මේ ප්‍රබල අම්ල ප්‍රබල වස්ම වෙන් කර ගන්න පුළුවන්ද බැහැ පුළුවන්නේ එහෙනම් වඩාත් නිවැරදිම දර්ශකය මොකද්ද pH දර්ශකය තේරුණාද ඕක විභාගයට අහු එක සැරයක් පහත සඳහන් දර්ශක අතුරින් වඩාත් ප්‍රබලම නැත්නම් වඩාත්ම වැදගත් වන දර්ශකය වන්නේ හරිද අහනවා විභාගයට ඇහුවා හරිද නැත්නම් ගොඩක්ම වැදගත් වන මේ දර්ශකය වන්නේ හරිද නැත්නම් අම්ල වාෂ්ප නිවැරදිව වෙන් කර ගැනීමට භාවිත කරන දර්ශකය වන්නේ වඩාත් නිවැරදි දර්ශකය වන්නේ ඕගොල්ලන්ගෙන් අහනවා පුතේ ඒ නිසා ඕගොල්ලන්ට එහෙම ප්‍රශ්නයක් ආපුවාම අපිට pH කඩදාසි තමයි අපි වෙන් කර ගන්නෙ පැහැදිලිද කියන කාරණාව පැහැදිලිද කියන කාරණාව පැහැදිලිද කියන කාරණාව right පෙරල ගන්න 202 පිටුව පාඩම් පාඩම් කරන්න ඕනිද නැහැ පාඩම් පාඩම් කරන්න ඕනේ නැහැ මොකද මටත් පාඩම් නැහැ හේතුව මේකයි ඒක විද්‍යාගාරේ කලර් චාට් එකක් තියෙනවනේ මින් වියට ඒක මේ අපි ප්‍රැක්ටිකල් එකකට ඒක ගන්නකොට අපිට ඒක ඉෂු එකක් වෙන්නේ නැහැ හරිද ඉට්ස් නොට් ට්‍රබල් මයි ෆ්‍රෙන්ඩ්ස් බලන්න ඕගොල්ලන්ගේ 202 පිටුව 202 පිටුව 202 පිටුව මේකේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න පුතේ තුන්වෙනි ප්‍රශ්නේ දැන් ඔන්න ඕගොල්ලන්ට දීලා තියෙනවා හරිද මේ සමග දීයේදී ද්‍රාවණ ලයිස්තුව තෝරාගෙන ද්‍රාවණ යොදා හිස් තැ සෝරි ද්‍රාවණ යොදා හිස් තෝරාගත් ද්‍රාවණ යොදා හිස් තැ පුරවන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ උත්තරේ මොකද්ද රතු ලිට්මස් නිල් පැහැයට ගන්වන්නේ නිල් පැහැ ගන්වන්නේ කල්පනා කරලා බලන්න රතු ලිට්මස් නිල් පැහැයට පත් කරන්නේ රතු ලිට්මස් නිල් පැහැයට බර බර නීනේ එහෙනම් භෂ්ම අහන්නේ භෂ්ම තෝරන්න විභාගෙදි මේවා මේ chart එක දෙනවද මේ chart එක දීලා නැහැ විභාගෙට එහෙම දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට වර්ණය සඳහන් කරලා දෙනවා මේ chart print කරලා දෙන විදියක් නැහැ ඒගොල්ලන්ට හරිද මේ අහගෙන ඉන්න පුතේ ඔයගොල්ලෝ දන්නවා හරි ප්‍රශ්න තමයි මේ chart එක දෙන්නේ නැහැ ඔයගොල්ලන්ට color change එක දෙනවා මෙන්න මෙහෙම රතු litmus දාපුවාම නිල් litmus උනා pH කඩදාසිය දාපුවාම මෙහෙම උනා එහෙම දෙනවා ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ right ඔයගොල්ලන්ට අහන්නේ මේකේ භාවිත කරන application එක කොහොමද මේක යොදා ගන්නේ කියලා ඒ විලාවට ඔයගොල්ලෝ ලියන්න ඕන color chart එක සමග නැත්නම් වර්ණ කේත සමග සංසන්දනය කරයි කියලා ඉච්චා හරිද මෙතෙක් කාලේ කරනවා අහලා නැහැ අන්න අහන්න ඕනත් නැහැ ඒක. ඊට වඩා ප්‍රශ්න දින කටට අහන්න. මෙන්න බලන්න රතු ලිට්මස් නිල් පැහැයට ගන්වන්නේ මොනවද කල්පනා කරලා බලන්න. මෙතනින් තෝරන්න පුතේ භෂ්ම. මොනවා භෂ්ම? කල්පනා කරලා බලන්න. ඒ මොනවද භෂ්ම? ඔය ඡන්දි දෙන්නකෝ උත්තර. හරිද?
ඔක්සයිඩ් කියන්නේ බාෂ්මය. එතකොට ඇමෝනියා කියන්නේ මොකද්ද? මොන වැඩේ? NH3 කියලා අපි කියන්නේ පුතේ බාෂ්මික හයිඩ්‍රයිඩයක්. බාෂ්මික හයිඩ්‍රයිඩයක්. ඒ නිසා පුතේ අපි ගන්නවා NH3 සහ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට මොනවාද ඊළඟට ප්‍රබලව අම්ල ලෙස ක්‍රියා කරන්නේ? ප්‍රබල අම්ල ලෙස අන්න වචනය වෙන් කරලා තියෙනවා. ප්‍රබල අම්ල ලෙස ක්‍රියා කරන්නේ මොනවාද? H2SO4 සල්ෆියුරික් අම්ලය. ඊට පස්සේ HCl හයිඩ්‍රොක්ලොරික් අම්ලය. හරිද? එතකොට CH3COOH කියන්නේ එයා දුබල අම්ලයක්. හරිද? ඇසිටික් අම්ලය දුබල අම්ලයක්. හරිද? ඊට පස්සේ අපි ගත්තා ඒ වගේ pH අගේ 7ට වඩා වැඩි වන්නේ. අන්න 7ට වඩා වැඩි වන්නේ බාෂ්මවලනේ. pH අගේ 7ට වඩා වැඩි වෙනවා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. ඊට පස්සේ ඕකලට ගන්න වෙන්නේ ඇමෝනියා නේ. රයිට්? සර් ආයෙ කියන්න. අනේ ඉතින් ආයෙ කියන්න බෑනේ. අහන් ඉන්නකෝ. හරිද? රයිට් ඕකේ. පැහැදිලිනේ. පැහැදිලිනේ මගේ පුතේ. ඔන්න ඔය විදිහට දෙනවා. රයිට්? නිවසේදී විනාකිරී භාවිතා කිරීමෙන් තනු කරන ලද වේය වෙනවා. සමීකරණ ආදී පිළිසුම් සිදුවන්නේ කැල්සියම් සල්ෆේට් පෑදෙන්නේ අන්නේ වහන. හරි. ආයි. ඕකේ. හරි. ගුඩ්. මේ ටික තේරුම් ඈත උස්සන්න මට. මේක තේරුම් ඈත උස්සන්න. රයිට්? ඕකේ. ගුඩ්. 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 ලියන්න පුතේ තරුවක් දාලා. තරුවක් තනිය. පාසල් විද්‍යාගාරයේදී පාසල් විද්‍යාගාරයේදී අම්ල සහ භෂ්මවල ඉතින් ආපහු අහනවා පන්ති ඉවර වෙන්නේ කීයද කියලා. තා පැයක් තියෙනවා. පාසල් විද්‍යාගාරයේදී අම්ල සහ භෂ්මවල ප්‍රබලතාවය නිර්ණය කිරීම සඳහා ප්‍රබලතාවය නිර්ණය කිරීම සඳහා pH දර්ශකය භාවිතා කරයි. ඊළඟ තරුව දාලා ලියන්න පුතේ. pH දර්ශකය බිින්දුවේ සිට pH දර්ශකය බිින්දුවේ සිට 14 දක්වා 14 දක්වා පරිමාණය කර ඇත. පුතේ මේක ඇඳ ගන්න ටක් ගාලා. මේක ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න ඔය chart එක ඔය විදිහටම. right ඔය විදිහට ඇඳ ගන්න. ඉක්මනට ඇඳ ගන්න.
ഇവരായി ദേ ചട്ടണ്ട ദാണത്തെ മെസ്സേജ് इवरना मैसेज दानते अरे अपे कोल्लो होता है ये कोल्लो इप्पन टम मैसेज दानो वो केल दानो ओसर हरी केल दानो अरे ओके अरे उन्हें पार गैर लो में तुम दानो होता है गर्ल्स लात ओके इवराइड ओके उते ये तोड़ा आदरणीय दारुवने आकुरा एकेडमी अध्यापन आयतने अद में विद्या विषय तमाय ओगुल्लांट अता करेगे नहीं आने ඊට අමතරව ඕගොල්ලන්ට මේ මාසය තුල අපි හැම විෂයක්ම ඕගොල්ලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් ඕගොල්ලන්ට ඒ වැඩ කරසහන කරගෙන යනවා. එතකොට ඕගොල්ලන්ට කොමර්ස් විෂය තියෙනවා පුතේ සඳුදට සෞද අගහරුවාද ලින්ක් එවයි ඕගොල්ලන්ගේ ගෲප් වලට. එතකොට ඒ පන්ති වලට සම්බන්ධ වෙන්නේ. මෙහෙමනේ පුතේ ඇත්තම නම් හැම ගුරුවරයෙක්ම කරන ක්‍රමවේද අපි දැනගන්න ඕනේ. දැන් සමහර වෙලාවට ඕගොල්ලන්ට මෙතෙක් කල උගන්වපු හැම ගුරුවරයෙක්ම बिंदु अंक හරිද ඒකට අලුතෙන් එකතු වෙන්න ලොග් වෙන්න ඕගොල්ලොන්ට ලොග් වෙන්න ඒ පර්මිෂන් එක දෙවි ඊට පස්සේ හරිද ඔව් එතකොට ඕගොල්ලෝ ඒ විදිහට ඒ වැඩසටහනට එකතු වුණාම පුතේ මගේ ධර්මනේ ඕගොල්ලන්ට ඇත්තටම නම් මම මේ ඇත්ත කියන්නේ මට ඌමනායි ඕගොල්ලන්ට නියත ඒ සාමාර්ථයක් අරන් දෙන්න ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩ සියල්ල අපි හදලා තියෙනවා ඕගොල්ලෝ ඒකාන්තයෙන් මේ වැඩේ කරනවා දැන් ඕගොල්ලෝ මගේ ප්‍රජාත්‍රණ සිංහ මගේ නම මගේ Facebook page එකට ගියොත් මගේ පහුගිය දවස්වල දරුවෙක් මට එවනවා comment එකක් ඇත්ත කියන්නේ හරිද හසිත රණසිංහ කියලා මේ දරුවා මට එවනවා පණිවිඩයක් එයා ඇත්තටම 10 වසරේදී ලකුණු 20යි තිබුණේ පුතේ හරිද ලකුණු 20යි තිබුණේ ඊට පස්සේ පුතේ මෙයා අවසානයේ දක්වා ආයෙනකොට මෙයා ඒ සමාර්ථයකට ඇවිල්ලා හරිද මෙයාගේ ලොකු story එකක් තියෙනවා අවශ්‍ය නම් කියවන්න එතකොට ඒ විදිහට මම දකින්නේ අර අපි මොකද මේ औद्योगिक पंथी शेष्ट्रे मे मगे दुलाहक अद्यकोटी जय विवाहल देशपालन वेद बेहतर मम्म मे ओगोल्लाने अभिते मम दमण अरे ओगोलो मुनाद मे पोड़मे चूट मे लोकलमा मम ओगोल्लाम उदय हतर मम पंथि का अरे उदय हतर මම උදේ 4ට පන්තිය ගත්තම ඕගොල්ලෝ ඒකට රෙඩි වෙලා ඉන්නවලු. හැබැයි ඒ උදේ 4ට ගන්න පන්තිය උදේ මට තියාගන්න මම හෝල් ක්ලාස් කරන කාලේ උදේ 4ට පන්ති කරපු මිනිස්සෙක්. හරිද? මට ඕක මහ ප්‍රශ්න නෙමෙයි. හරිද? එතකොට මේ යෝධින ගෙදර වැඩ නැද්ද කියලා කල්පනා කරනවා. ඉතින් නිදියක් නැද්ද? නෑ. ඕගොල්ලෝ වෙනුවෙන් උදේ මාත් මහන්සි වෙනවා. ඇත්ත කියන්නේ උදේ පාන්දර නැගිටලා කරන වැඩේ කවමදාකවත් අමතක වෙන්නේ නෑ. හොඳට මතක තියාගන්න. ඒ නිසා ඕගොල්ලන්ට එකතු වෙන්න පුළුවන් ප්‍රභාසංශ්ලේෂණය ඒ ප්‍රොසෙස් එකක් මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. ඒක කියන්නේ කොහොමද? අපිට නිෂ්පාදනයක් කරන්න මොනවද උමනා වෙන්නේ පුතේ? රෝ මැටීරියල් උමනානේ. දැන් අම්ල පස්ම පැත්තකට දාන්න.
අපි කතා කරන්නේ ප්‍රභා සංශ්ලේෂණය චුට්ටක්. හරි? රෝ මැටීරියල් ලුමනාවල් අමුද්‍රව්‍ය. මේ නිෂ්පාදනය අපිට කරන්න පුතේ මේ නිෂ්පාදනය අපිට කරන්න අවශ්‍ය වෙනවා පුතේ මොනවද? කර්මාන්ත ශාලාවක් ඕන වෙනවා. නිෂ්පාදනය කර කර කර්මාන්ත ශාලාවක් ඕන වෙනවනේ. එතකොට ශාක පත්‍රයේ හරිත ලව තුල තමයි මේක කරන්නේ. ගේමෙන්ද සාරේ දාගෙන අපි කුස්සියේ දාගෙන උයන්නේ නැහැ නේ සම්බෝල හදන්නේ නැහැ නේ හරිද ඒකට gedara තැනක් තියෙනවා අපි ඒකට කියන කුස්සිය කියලා අන්න තැන හරිද ඔන්න බලන්නකෝ අමුද්‍රව්‍ය තමයි ප්‍රභාසංශ්ලේෂණය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හරිද මේක කරන තැන කොතනද හරිත ලවය තුල මේකට ශක්තිය ලබා දෙන්නේ කවුද සූර්යාලෝකය එතකොට gedara පොල් සම්බෝලේ හදන්නේ කවුද අම්මනේ අම්ම තමයි ශක්තිය දෙන්නේ එතකොට පළමු නිෂ්පාදනය මොකද්ද ප්‍රභාසංශ්ලේෂණේ ග්ලූකෝස් අතුරු නිෂ්පාදන මොනවද ඔක්සිජන් අපි මෙහෙම කල්පනා කරමු කුස්සියේ පොල් සම්බෝලේ හදනවා අවශ්‍ය මුද්‍රව්‍ය මොනවද පොල් අනම්මනම් ගොව්වා ඊට පස්සේ කරන දේ මොකද්ද කුස්සිය ශක්තිය දෙන්නේ කවුද අම්මා පළමු නිෂ්පාදනයේ පොල් සම්බෝලේ අතුරු පළ මොනවද පොල් නෙලි පොල් කටු එව්වා හරිද ඒ වගේ මෙන්න බලන්න වැඩි ප්‍රභාසංශ්ලේෂණය කියන්නේ මෙච්චරයි අමුද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය භාවිත කරමි ශක්ති ප්‍රභවය ලෙස සූර්යාලෝකය යොදා ගනිමි හරිත ලවය තුල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලියයි අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් පිට කරයි ඔච්චරයි අර බලන්න වැඩි අමුද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යොදා ගනිමි හරිත ලවය තුල ශක්ති ප්‍රභවය ලෙස සූර්ය ශක්තිය යොදා ගනිමින් ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලියයි අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් පිට කරයි මාත් එක්ක මේක සැරයක් කියවමු බලන්න මොකද්ද අමුද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යොදා ගනිමි හරිත ලවය තුල ශක්ති ප්‍රභවය ලෙස සූර්ය ශක්තිය යොදා ගනිමින් ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලියයි අතුරු ඵලයක් ලෙස ඔක්සිජන් පිට කරයි ඔච්චරයිනේ හරි ලේසියිනේ පුතේ හරිද එතකොට විභාගෙට ඕක ඛණ්ඩණය කරලා ප්‍රශ්න අහනවා ඛණ්ඩණය කරලා ප්‍රශ්න අහනවා විභාගෙදී අහනවා ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ මොනවද කියලා අහනවා ප්‍රභාසංශ්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය වන්නේ ඕගොල්ලෝ ඉස්සෙල්ලාම කියනවා සූර්යාලෝකය හරිත ලවය ඒ කියන්නේ මේගොල්ලෝ අර අම්මත් දාලා පොල් සම්බෝලෙට කුස්සියක් දාලා පොල් සම්බෝලෙට වැරදීනේ අමුද්‍රව්‍ය දෙකයිනේ මොනවද කාබන් ඩයොක්සයිඩ් සහ ජලය මේගොල්ලෝ කියන ආ හරි ප්‍රජාසර් කියලා දුන්නා මං කියනවා ලියලාම තමයි ලයන්න කමල කුණු දෙන්නේ ලකුණු දෙන්නේ ඇයි වැරදීනේ ඕගොල්ලෝ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා නැහැ නේ අමුද්‍රව්‍ය කියන්නේ මොනවද කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන එක විතරයි අමුද්‍රව්‍ය තේරෙයි කියන කාරණාව හොඳට මතක තියාගන්න හරිත ලවය සහ සූර්ය ශක්තිය කියන්නේ එතකොට විභාගෙට අහන මෙහෙම එකක් ප්‍රභාසංශ්ලේෂණය අවශ්‍ය ශක්ති ප්‍රභවය වන්නේ ආන සූර්යාලෝකය විතරයි කියන්නේ. අපේ ළමයි දිනෝ කාබන් ඩයොක්සයිඩ් ජලය ඒ අමුද්‍රව්‍යනේ වැරදීනේ. ඊට පස්සේ එක සැරයක් විභාගෙට ප්‍රශ්නයක් දුන්නා මෙහෙම. ප්‍රභාසංශ්ලේෂණය යනු කාර්මික ක්‍රියාවලියකට සමාන කරහිනා. මෙහි කර්මාන්ත ශාලාව කුමක්ද? ප්‍රභාසංශ්ලේෂණය කාර්මික ක්‍රියාවලියක් නම් මෙහි කර්මාන්ත ශාලාව කුමක්ද? මොකද්ද පුතේ? හරිත ලවය. තේරුණා කියන කාරණාව. ස්පේස් එක එතන තමයි දැන්. පැහැදිලිද? ඔන්න ඔය වගේ පුතේ විභාගයට අහන ප්‍රශ්නෙට උත්තර දීමේ හැකියාව තියෙනවා. මම එක පොඩි කොටසක් විතරයි කිව්වේ අර විභාගයට ඛණ්ඩණය කරලා දුන්නහම. දැන් මම පහුගිය දවසක මගේ තව ගුරුවරයෙක් එක්ක ඇත්තම සාකච්ඡා කරා විද්‍යා පේපරේ අහන විදිය. ඔන්න දැන් තව එක තැනක් තියෙනවා පුතේ අපිට කතා කරන්න. එතන හරිම වැදගත්. හරිද? ආ මේ chart එක ඇඳගත්තානේ නේ. Right ලියන්න. ඔතෙන්ද තරුවක් දාලා ඊට පස්සේ අපි ලබනගෙන කතා කරමු. ලියන්න තරුවක් දාලා. මෙහිදී අම්ල ද්‍රාවණ සහ භෂ්ම ද්‍රාවණ තුල අම්ල ද්‍රාවණ සහ භෂ්ම ද්‍රාවණ තුල අම්ල ද්‍රාවණ සහ භෂ්ම ද්‍රාවණ තුල pH කඩදාසි ගිල්වා pH කඩදාසි ගිල්වා pH කඩදාසි ගිල්වා එහිදී ලැබෙන වර්ණය වර්ණකේත සමග සංසන්දනය කරමින්
සංසන්දනය කරමින් අම්ල බස්ම ලවණ වෙන් කරයි 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 හරිද පැහැදිලි එච්චරයි ඊළඟ මාත්‍රකාව ගන්න මගේ පුතේ ලවණ 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 ඊළඟ මාත්‍රකාව ගන්න ලවණ හරිද මගේ බලාපොරොත්තු අද මේ පාඩම ඉවර කරන්න ඉවර වෙනකම්ම ඉන්න එතකොට තමයි වැඩේ ලස්සන ලවණ එතකොට මොන පන්තියකට ගියක් කමන්න එක පාඩමක් ඉවර කරගෙන ගියෝ මොකද ලවණ ලවණ ඔව් අපේ කට්ටිය ඇස් ලොකු කරලා බලන දෙයියනේ ලවණ සිංහල පොතේ නම් කොහොමද යලිපා ගුටි කන්නේ ඇකේ හරි එතකොට විද්‍යා පොතේ ඉවර කරන්න ඉතින් අපි කැට යන්නේ නේද රයිට් විද්‍යා භාෂාව අදාල නැහැ හරි අහගෙන ඉන්න එතකොට ලවණ ලවණ කියලා කියන්නේ පුතේ හරිද ඔව් ගොඩක් අය දානවා පාඩම ඉවර කරමු කියලා හැබැයි මේක එකඟද ඒකට එහෙමනම් කැමතිද එතකොට ලවණ හරිද ලවණ කියන්නේ එදිනෙදා ජීවිතයේදී ඔබට මට ගොඩාක් වැදගත් වෙන දෙයක් මට මතක් වුණා අයියේ පෙරේද ලවණ නැතුව වෙච්ච දෙයක් හරිද ඔය ලුණු ප්‍රශ්නයක් ආවනේ ලංකාවේ මම ගියා ලුණු කඩ ලුණු ගන්න ලුණු කඩේ කියන්නේ කඩේට ගියා ලුණු ගන්න මගේ අම්මේ එතන පොර කාපු පොර කෑ හරිද ලුණු පැකට් දෙකයි දුන්නේ හරිද ඒ කියන්නේ මම දැන් ලුණු ඉල්ලන ලුණු දෙන්නේ හරිද මේකොල මන් දන්නේ ලුණු කියපු උඩ ලුණුවත් හිතන්න නැති මේ තරම් මේ මෙහෙම උඩයයි කියලා හරිද ලුණු ගැන කතාව මතක් වුණා මට කතා කරන්න හිතුණා ලුණු ලේවාය මතකේ යෝයිලට මොන පාඩමේදී නියොම් මේ ලුණු ලුණු මොන පාටද ඉස්සෙල් කියන්න මේක ලුණු මොන පාටද ලුණු පුතේ සුදු පාටයි නේ ආ සුදු පාටයි ලුණු දැකලා තියේ සමහර අය පොස් කට්ටිය ලුණු දැකලා නැහැ අහ ලුණුද ලුණු දන්නේ හරිද ආගෙන ඉන්නේ ලුණු නිෂ්පාදනය කරන්න පුතේ අපි මිශ්‍රණ පාඩමේදී කතා කරනෝ ලේවා ක්‍රමය තියෙනවා නිදි ක්‍රමය තියෙනවා ලංකාවේ ඔබ මම අපි පාවිච්චි කරන්නේ ලේවා ක්‍රමය හම්බන්තොට සහ පුත්තලම කියන ප්‍රදේශවල තමයි පුතේ ලුණු ලේවාය පිහිටලා තියෙන්නේ ලුණු ලේවාය පිහිට වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කීපයක් තියෙනවා මොනවාද ඒ කරුණු පළවෙනි එක නුවරඑළිය ගිහිල්ලා අපි ලුණු ලේවාය පිහිටවන්න බෑනේ සමහර ළමයි නම් අපේ මතකයි මේ ওই බදුල්ල එහෙම අක්කරයක් විතර අරගෙන ලුණු ලේවාය තානේ කියලා තමයි කල්පනා කරන්නේ බෑනේ ඇයි ඒ මුහුදට කිට්ටු වෙන්න ඕන තේරුණා ඊට පස්සේ වියලි සුලන් සහිත ප්‍රදේශයක් වෙන්න ඕන නේද රයිට් වෙරි ගුඩ් වියලි කලාප තියෙන්න ඕන ඔන්න කට්ටිය දැන් දානවා ඊට පස්සේ වර්ෂාව අඩු ප්‍රදේශ වෙන්න ඕන නුවරඑළිය ගිහිල්ලා අපිට ලුණු නිෂ්පාදනය කරන්න බෑ ඊට පස්සේ තා මොනවද කල්පනා කරලා බලන්න හරිද එතකොට මැටි සහිත පසක් තියෙන්න ඕන වැලි සහිත පසක් ගන්න බෑ හරිද තැනිතලා ප්‍රදේශයක් වෙන්න ඕන මෙන්න මේ විදියට ඒ කර්මසල කෙමින් අපි ලුණු ලේවායක් පිහිටවනවා ඒකේ තටාක තුනක් තිබුණානේ විශාල නොගැඹුරු තටාක නේද ඊට පස්සේ කුඩා තටාක sorry මධ්‍යම තටාක නැත්නම් නොගැඹුරු තටාක ඊට පස්සේ කුඩා තටාක මේ තටාක තුනට ජලය දාලා ඒවා අපි වාෂ්පීකරණය කරලා ඇත්තටම නම් වාෂ්පීකරණයද වාෂ්පීභවණයද වාෂ්පීකරණයද වාෂ්පීභවණයද වචන දෙකක් එකක් නෙමෙයි තංගල් ජට් එකට දාන්නකො වාෂ්පීභවණය මතක තියාගන්න වාෂ්පීභවණය කරලා ජලය වාෂ්පීභවණය කරලා ලුණු නිෂ්පාදනය කරනවා හරිද පිරමීඩ ආකාරයට මාස 6ක් විතර ගබඩා කරලා තියෙනවා ඒකෝ තමයි අර බල්ලෝ හිමයි ප්‍රෝටීන් දාලා යන්නේ රයිට් එතකොට පුතේ අපි ගත්තයින් පස්සේ ඔන්න ඔය විදිහට ලුණු නිෂ්පාදනය කරනවා ලුණු කියන්නේ ලවණයක් ලුණු කියන්නේ මොකද්ද පුතේ ලවණයක් ලවණ කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අම්ල සහ බෂ්ම ඔන්න වැඩේ අම්ල සහ බෂ්ම එකිනෙක ප්‍රතික්‍රියා කිරීමෙන් ලවණය සහ මොනවද නිර්මාණය වෙන්නේ ජලය නිර්මාණය වෙනවා මොනවද නිර්මාණය වෙන්නේ ලවණ සහ ජලය නිර්මාණය වෙනවා මොනවද පුතේ අම්ල සහ බෂ්ම එකිනෙක ප්‍රතික්‍රියා කර ලවණ සහ ජලය නිර්මාණය වෙනවා හරිද එතකොට මෙන්න මෙතන ගොඩනැගෙන ලවණය අපි ගත්තහම උන්ට හරි මෙන්න මෙතන කී පොයින්ට් එකක් ඈ මේක සිලබස් එකේ නෑ මගේ පුතේ හැබැයි මේක දුන්නනේ ප්‍රශ්නෙකට එක සැරියක් ඔය සිලබස් එකේ නැති දේවල් හදිසියෙන් අහන ප්‍රශ්න වලට. ඇයි ළමෙක් අන්නන්න පුළුවන් උපරිමයට මන්නන්නනේ මේ හදන්නේ. ඒ නිසා අන්නන තැන අපි අල්ලගෙන අපි වැඩේ දරගන්න ඕනේ. හරිද? ඒ නිසා මගේ පුතේ හොඳට අහගෙන ඉන්න. මෙන්න බලන්න වැඩියේ. හොඳට අහගෙන ඉන්න. හොඳට අහගෙන ඉන්න. මෙතන එන්නේ ප්‍රබල අම්ලයක් නම්. මෙතන එන්නේ
ප්‍රබල භෂ්මයක් නම් ඔන්න වැඩේ තේරුම් ගන්න ගොඩ නැගෙන ලවණය පුතේ උදාසීන මක්කසීනේ උදාසීන ඔන්න වැඩේ හරිද පැහැදිලිද අම්ලය ප්‍රබල නම් භෂ්මයේ ප්‍රබල නම් මගේ පුතේ ගොඩ නැගෙන ලවණය උදාසීන ඔන්න කී පොයින්ට් එක ඊට පස්සේ අම්ලය ප්‍රබලයි ප්‍රබල අම්ලය හැබැයි භෂ්මයේ දුබල භෂ්මයක් නම් හරිද මම ඔයා කට වැඩ කරනකොට නැත්නම් අර chart එක ගහගන්නකොට ටක් ගාලා මේව note කරගන්න හරිද එතකොට අම්ලය ප්‍රබල නම් හරිද අම්ලය ප්‍රබල නම් භෂ්මයේ දුබල නම් ගොඩනැගෙන ලවණය පුතේ දුබල ආම්ලික ආම්ලික ලවණයකි ලවණයකි ඔන්න වැඩි හරිද අම්ලය ප්‍රබල නම් භෂ්මයේ ප්‍රබල නම් ගොඩනැගෙන ලවණය උදාසීනයි හරිද ඊට පස්සේ ප්‍රබල අම්ලයක් නම් දුබල භෂ්මයක් නම් ගොඩනැගෙන ලවණය දුබල ආම්ලිකයි ඊගාවෙද මෙයා දුබල අම්ලයක් මෙයා ප්‍රබල භෂ්මයක් නම් මෙයා ප්‍රබල භෂ්මයක් නම් හරිද ගොඩනැගෙන ලවණය පුතේ දුබල භාෂ්මිකයි භාෂ්මික හරිද තේරුණා ඕක විභාගෙට දුන්න එක පාර පහත සඳහන් ලවණ අතරින් ආම්ලික ලවණය වන්නේ භාෂ්මික ලවණය වන්නේ ඒක බේර ගන්න මෙන්න මේ විදිහට ඔය chart එක පොඩ්ඩක් අර කොලේ දාගන්න අර වෙනම කොලයක් තිබුණේ අන්න ඒකේ දාගන්න මොකද දන්නවද මේක හරි වටිනවා හරිද ඕක සිලබස් එකේ නෑ out of syllabus ආ ඕක A level chemistry අටතේ තියෙන්නේ නමුත් අපිට සාකච්ඡාවට ගන්න පුළුවන් තරම් හරි වටිනවා හරිද එතකොට පුතේ හරි ලියන්න තරුවක් දාලා ලවණේ යටතේ තරුවක් දාලා ලවණේ යටතේ ලියන්න එදිනෙදා ජීවිතයේදී සාමාන්‍ය පැනේ එදිනෙදා ජීවිතයේදී බොහෝ කටයුතු සඳහා එදිනෙදා ජීවිතයේදී බොහෝ කටයුතු සඳහා එදිනෙදා ජීවිතයේදී බොහෝ කටයුතු සඳහා බොහෝ කටයුතු සඳහා ලවණ භාවිතා කරයි ලවණ භාවිතා කරයි ලවණ භාවිතා කරයි right ලවණ භාවිතා කරයි ලියන පුතේ උදාහරණ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ් NaCl NaCl සෝඩියම් ක්ලෝරයිඩ් හරිද ලියන්න මේ උදාහරණ ලියන්න HCl equals NaOH equals right ගොඩනගිනෝ NaCl equals right ජලයේ H2O liquid ඔය උදාහරණ ලියන්න මෙන්න මේකත් එක්කම ලියන්න මේකත් එක්කම ලියන්න මේ සිංගලේ ලියපු කතාවත් එක්කම ලියන්න හරිද ඊට පස්සේ පුතේ ඕගොල්ලන්ගේ 199 පිටුව බෙල්ල ගන්න 199 පිටුව පස් 199 පිටුව බෙල්ල ගන්න පුතේ අච්චුපතේ ඒකේ තියෙනවා තා උදාහරණ කීපයක් බලන්න ඒ ටික ලියන්න ඉඩ තියන්න ඒ ටික ලියන්න ඉඩ තියන්න ගෙදරකට වැඩක් තියෙන්න බෑනේ ගෙදර මේ දවස්වල නිකන් ඉන්නේ සමහර වෙලාවට ගෙදර කට්ටියට ඕගොල්ලෝ පේන්න බැරි වෙයි මේ දවස්වල මන් දන්න ඒ දැක්ක බැලුවා වායුවේ කොස්ස ගත්තත් ඇරේ බුදුවේ පටලන බන් එහෙම වැඩේ ඇයි නිතරම ඉන්න ඕනේ ඔය රවුමතරෙන් විදිකුත් නැහැ ඉතින් ගෙදරමයි ඉන්නේ පාරට ගියොත් උස්සගෙන යනවා නිරෝධායන මධ්‍යස්ථානකටනේ ඉතින් කරන්නේ දෙයක්වත් නැහැ ඉතින් ගෙදර මොකක්ද ඉතින් වැඩ කරගන්න ඉතින් හසී ඉන්නේ කොහොම ළමයි දාන සිරා සීන් එක සර් විශ්සු වගේ ඔය ධානි කමෙන් මන් දන්නේ නැහැ ඉතින් හරිද මේමයි ඔය අත්දැකීම් පුතේ ඔබට සේව මටත් බලන්න හරිද එතකොට
अम्लभाष्मे අම්ලභාෂ්ම පාඩම අරගෙන මගේ පුතේ බලන්න ඕගොල්ලෝ 2010 ඉඳලා ආපු ප්‍රශ්න ටික හරිද සංචරණ සීමා ඉවර වෙන්නේ නැහැ මොකද මන් දන්නේ රයිට් එනිවේ රයිට් ඕකේ සංචරණ සීමා ඉවර වෙනකන් සමහර අය ඉන්නේ හරිද විසුදු සර් ඉන්න ඉන්න ටික එපා කරනවා රයිට් හරි මේ 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 ආගෙන ඉන්න ආගෙන ඉන්න ඊට පස්සේ අවුරුදු 10ක පාස් පේපර් ටික අරගෙන ඔන්න බලන්න වැඩ වවා ගන්න ක්‍රම හරිද වැඩ වවා ගන්න ක්‍රම 2010 පේපරේ ගන්න 2010 පේපරේ අම්ල භාෂ්ම වලින් ආපු ප්‍රශ්න ටික බලන්න ඊට පස්සේ 2011 පේපරේ බලන්න 2012 පේපරේ බලන්න ඊට පස්සේ මුදේ 2022 ට එන ප්‍රශ්නේ හරිය ඕගොල්ලන්ට කියන්න පුළුවන් 2021 ට නෙවෙයි 2022 ට එන ප්‍රශ්නත් ඕගොල්ලෝ කියන්නේ හරිද මොකද ඒ තරම් අත්දැකීම් ටිකක් එනවා හරිද ඒ නිසා පුතේ අර gedara ඉන්න ගමන් ඒ වගේ වැඩ ටිකක් කරන්න දැන් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න නම් අනාගතේ බලාපොරොත්තු වෙන්නේ ડોක්ටර් කෙනෙක් වගේ වැඩ කරන්න I'm busy. I am a busy person these days. Okay? Where are you? No, where are you? Mama busy. Mama bad. Are you? Then okay. Midden, na ma kramaya. Tapat tiye na ma. Oh, na yung ginagawa. Right? Ito ko de. Hari. Oy, bitira ba dito? Karagini amo magibitin. Hari. Okay. Ito ko de. May karne. Uda aranti karo liyan na idati yan na. May uda aranti liyan idati yan na. Ito pa si liyan na kote matro kawa. Lavana wala gun. Lavana wala gun. Lavana wala gun. प्रश्न लवण वल गुण උදේ ලවණ වල ಗುಣ තමයි ඉතින් ඕගොල්ලෝ දන්නවා ස්පටික රූපී ලුණු කැට විදියට එනෝනේ ගෙදරට ඒ ස්පටික හරිද ස්පටික කැට රූපී විදියට තියෙනවා හරිද ඊට පස්සේ ඕක කුඩු කරලා කිවල් වලට එවන නේද අර ඉසි ඊසි ලුණුද මොනවද කියලා කියනෝනේ නේ ඒ කියන්නේ අම්මලාට ලේසි කුඩු කරලා මේවල තියෙනවා හරිද ඉස්සර කාලෙන් ගෙදර තිබුණා ලුණු පොල් කට්ටා නේද පොල් කට්ට කියනකොට නිකන් කැමති නෑ වගේ අර ඕ ඕ ඕ ලුණු වතුර හරි එහෙම හරි එතකොට හරි පොල් කට්ට කිව්වහම සමහර කට්ටිය කැමති නෑ හරි නිකන් ප්‍රශ්න නෑනේ හරි එතකොට ලුණු පොල් කට්ටක් ඉස්සර ගෙවල් වල තිබුණා ඒ කියන්නේ ලුණු දිය කරලා ද්‍රාවණ හදලා තිබුණා රයිට් ඕකේ මයි ගයිස් එතකොට ස්පටික රූපී ඔන්න ලවණ වල පළවෙනි ගුණය මාත්‍රකාව ලියා ගන්න ලවණ වල ගුණ රයිට් ඒක ඇරදි ලියන්න ස්පටික රූපී ඝන සංයෝග වේ ස්පටික රූපී ඝන සංයෝග වේ මේ වෙයි තින් පුතේ අර සිංහල බුද්ධ ධර්මයේ වගේ කටපාඩම් කරගන්න තියෙන මේ ටික නම් ඈ හරිද ඊට පස්සේ ඒවා ජලයේ දිය වෙනවා ඕගොල්ලන්ට ෂුවර් නැත්තම් අද ලුණු පැකට් එක අරන් වතුර බේසමක දිය කරලා බලන්න ෂුවර් නැත්තම් බලන්න මං කිව්වට අම්මේ මට ෂුවර් නෑ මේ ලවණ දිය වෙනවද නැද්ද කියලා මම මේ පරීක්ෂණත් කරන්න යන්නේ ඕවා ඉතින් කරන්න බලාගෙන හොඳේ මේ දවස්වල ලුණුත් නැහැ කියලා වල සාමාන්‍ය ලවණ වලට ඉහළ ද්‍රවාංග සහ තාපාංක ඇත ඊළඟ තරු දාලා යන ද්‍රවාංග සහ තාපාංක ඇත ඉහළ ද්‍රවාංග සහ තාපාංක ඇත ඉහළ ද්‍රවාංග සහ තාපාංක ඇත හරි ඊළඟට පුතේ ඕගොල්ලන්ට තියෙනවා කතා කරන්න මොනවාද මේ ලවණවල භාවිත ලවණවල භාවිත ලවණ විවිධ කටයුතු වලට විවිධ අවස්ථා වලදී භාවිතා කරනවා මගේ පුතේ හරිද ඔය සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක අපි පාවිච්චි කරනවා පුතේ ආහාර රස කාරකයක් විදිහට ඕගොල්ලන්ට ආහාර රස ගන්නවා ලුණු නැතුව කන්න පුළුවන් ද කිසිම දෙයක් කාලා තියනවද ලුණු නැතුව මම නම් කාලා තියනවා හදිස්සිය විශ්වවිද්‍යාලේ ඉන්නකොට කැන්ටින් එකේ ලුණු බෝතලයක් වෙනම තියලා තිබුණා අපිට ඕනනම් ලුණු දා ගන්න නැත්තම් නිකන් ලුණු නැතුවනේ කෑම හදන්නේ හරිද ඒ ඒගොල්ලගේ රස බලන්න දිව නැහැ වගේ හරිද එතකොට මොනවාද ලුණු කියන්නේ ආහාර රස කාරකයක් විදිහට පාවිච්චි රයිට් ඔන්න බලන්න පුතේ 199 පිටු ඒකේ අග තියෙනවා ලවණ කීපයක් භාවිත කරන අවස්ථා මම ඕවා විශ්ලේෂණය කරන්න විස්තර කරන්න යන්නේ නැහැ. ඇයි දන්නවද? ඔය ටික ඕගොල්ලෝ ගෙදරදී ලියා ගන්න. ඒ සඳහා ඉදිරි යන මගේ පුතේ ලබනවල භාවිත. ඔය ටික කඩපාඩම් කර ගන්න. හැබැයි ඕවා විභාගෙට අහනවා.
එතකොට මොකද මේකේ ප්‍රොසෙසින් අපිට කියන්න ඕනේ නැහනේ. දැන් ඔන්න ඕගලන්ට දීලා දිනන කෘෂිකාර්මික කටයුතු වල දිලීරනාශක විදියට. එතකොට මම කියන්නේ නෑ මේකේ කොහමද කොපර් සල්ෆේට් ගිහිල්ලා මේ දිලීරනාශකයක් විදියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒව කියලා දෙන්න පොතේ නෑ. ඕගොල්ලෝ දැනට මතක තියාගන්න මෙන්න මෙහෙම දියර සඳහා භාවිත කරන දිලීරනාශකයක් විදියට භාවිත කරන කොපර් සල්ෆේට්. එහෙම මතක තියාගන්න. හරිද? ඒක හරිනේ. හරි. ඒ ඩිකට ඉඳ තියන්න මාත්‍රකාව ගන්න සර් පන්ති වෙන වෙන කලින් ආයේ නම්බර් එක කියන්න පුළුවන්ද? නම්බර් එක නෙවෙයි නම්බර් එක 0.70යි 70යි 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 325. හරිද? මම ඊට පස්සේ ලියලා තියන්නම් මෙතන. හරිද? එතකොට මාත්‍රකාව ගන්න උදාසීනීකරණය. ආ ඊට පස්සේ මගේ පුතේ ඕගොල්ලෝ පන්ති ඉවර වෙන කලින් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි පන්තිය කරගෙන යනවා ඒ නිසා ඒ ගැන අදහස් මට දන්නේ නැහැ නේ. දැන් මම විහිළු කරනවා මට දන්නේ නැහැ මගේ එක ඇබිලිටි එක මගේ ක්‍රමවේදය. If you need any comment, okay, ඕගොල්ලන් පුළුවන් තරම් comment එවන්න අපිව හොඳයිද අපිත් එක්ක දිගටම ඉන්නවද අපිට දන්නේ නැහැ නේ. Right? ඕන දෙයකට අපි ඔට්ටුයි. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ අපිට දැනුවත් කිරීම කරන්න. Right? මේක පන්තිය මෙහෙම තව ටිකක් වෙලා කරමුද එහෙම කියලා කියන්න. හරිද? හරිද? එතකොට මේ මෙහෙමයි පන්තිය තුල ඒවට දැන් නෙමෙයි ඔන්න ඉතින් ආතල් ෆට්ටයි මාරු ඒක බෑ. ඒක පස්සේ දාන්න. දැන් යමු උදාසීනී කරමු. ඔන්න දැන් තමයි හොඳම තැන ඈ. දැන් තමයි හොඳම තැන. හරිද? උදාසීනී කරමු. උදාසීනීකරණය කියන්නේ මොකක්ද? මේ උදාසීනීකරණය එදිනදා ජීවිතයේදී සමාජය තුල සිද්ධ වෙනවා. උදාසීනී කරමු. හරිද? අපි දැන් මෙහෙම හිතමු. දෙන්නෙක් අම්බාරයකට ගහනවා. එක්කෙනෙක් අනිත් එක්කෙනාට ගහනවා. අනිත් එක්කෙනාත් අතරින් ගහනවා. හරිද? දැන් පට්ට වලියක් මේ ගිනි අරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ වලිය මේ සමතේ කරපත් කරන්න කට්ටිය පනිනෝනේ මැදට. ආ මචං ගහන්නේ පවානේ බඹ කලේ පැත්තක මැදට. මේ ගහන්නේ වත් උස්සන්නේ. අනේ දැන් මොකද වෙන්නේ? මේ වලිය සමතේ කරපත් වෙනෝනේ. අන්න උදාසීනීකරණය. කවුද? එක්කෙනෙක් ආ මැද. එයා පොර. මේ නාත්තංගෝක අන්න දෙන්නේ වලිය මොකද මේ නතර අන්න ඒ වගේ අදහසක් රයිට් එතකොට ගුටි කන්න වෙන උනා ගන්න හරිද ගුටි කන්න වෙන උන් හරි අහගෙන ඉන්නකො එතකොට දැන් ඔන්න අපි ගත්තයින් පස්සේ උදාසීනීකරණය කියන්නේ මෙහෙම එකක් ඕගොල්ලෝ ගෙදරදී ඕනතරම් කරලා තියෙනවා හරිද උදාසීනීකරණය දැන් ඕගොල්ලන්ට රෑට පාන් කහපුවාම මට මේ වෙච්ච දෙයක් මම කියන්නේ රෑට පාන් කන හරි දෙහි ඇඹුල් දාපු හොඳ සම්බෝලයක් එක්ක කන පාන් ඇල්වතුරක් මම උදේට බිව්වා. දැන් අර ඊස් කිහිල්ලා ආ අර මාර්ගයේ දැන් මොකද කරන්නේ? පාන් අච්චු ගහනවා ඇතුළේ. හරිද? රෑ දෙකට විතර මෙන්න ධනවා මේවා කොම ඉන්න බෑ, නිින්ද යන්නේ නැහැ, ආයි නැගිටිනවා, වාඩි වෙනවා, පහු යනවා, ඉන්න බෑ කරගෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? නිදි නැහැ. මොකද පුතේ වෙලා තියෙන්නේ? ගෑස්ට්‍රයිටිස් ඇවිලා. ඒ වෙලාවට දඩබඩ ගාලා අම්ම නැගිටලා කියනවා බීපම් බීපම් මේ කරල බීපම් අර දෙනවනේ රෝස පාටයි සුදු පාට ඇට කරලා. ආ මටත් වෙලා තියෙනවා කියලා විදාහන කට්ටිය. ඒ සුදු පාට ඇට කරලත් දෙනවා ඇට කරලා කියලා මම ඒකට කියන්නේ. එතකොට ඒක බිව්වහම හරියනවා. මේ බුදුස් දෙකයි ගියේ. නැත්තම් එනවා මොකක්ද අර පාටියට වගේ ඊනෝ 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 කියලා කියන්නේ. ඒක ඇවිල්ලා රෝස් එක ගන්න අහගෙන ඉන්න. වතුර වීදුරකට දාලා ටිකක් බිව්වහම ධාන කට්ටිය ඒක බිව්වහම. ඊට පස්සේ තමයි අර සින්දු. රයිට්. එතකොට ඔව් තප්පර 6යි. හරිද? අන්න උදාසීනීකරණය. එදිනදා ජීවිතේදී ඔයගොල්ලන් අවශ්‍ය වෙලා තියෙනවා. රයිට්? ඕකේ පැහැදිලිද? රයිට්. එතකොට පුතේ අපිට මේ එදිනදා ජීවිතේදී උදාසීනීකරණය ගොඩාක්ම වැදගත්. හරිද? එතකොට මෙන්න බලන්න 200 පිටුව පෙල්ල ගන්න. 200 පිටුව පෙල්ල ගන්න පුතේ. රයිට්? ඔය තියෙන්නේ ආමාශයේ අම්ල ගතිය නිසා ඇති වෙන අපහසුතා මගහැරීමට වාෂ්මික ද්‍රව්‍යයක් වන ප්‍රත්‍යාම්ල පෙති නැත්නම් ප්‍රතිආම්ල පෙති භාවිතා කරන බව ඔබ දන්නා කරුණකි. අර රෝස පාට පෙත්ත හරිද? හපල කන්නේ. හපල කෑවත් එකයි විකල කෑවත් එකයි මේක කොහොම හරි කමන්නේ. දිය කරලා බිව්වොත් තමයි ඔක අවුලයක්. එතකොට දන්නා කරුණකි. ඊට හේතුව ඔබ සෑ බලා තිබේද? හරිද? අම්ල හා භෂ්ම ප්‍රතික්‍රියා කිරීමෙන් ලවණය සහ ජලය නිපද වෙන බව ඔබ විසින් අත්දැකීම කරලා ඇත. මීට ටිකකට කලින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාව නැවත සලකා බලමු. ඔන්න බලන්න පුතේ HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? මෙන්න මෙතන බලා ගන්න. හරිද? හොඳට අහගෙන ඉන්න. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ මගේ පුතේ අම්ලයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භෂ්මයක්. හරිද? මේ දෙන්න එකතු වුණාම ගොඩනැගෙනවා පුතේ ලවණය සෝඩියම් ක්ලෝරයිඩ්. මෙයා උදාසීනයි. අපි ඒ ගැන ඉස්සර කතා කරමු.
ඊට පස්සේ ගොඩනගනවා මගේ පුතේ H2O එයත් උදා C9 හොඳට අහගෙන ඉන්න එතකොට අම්ල එකතු වුණා ආයකද බාෂ්ම බාෂ්ම අරද බාෂ්ම එකක් එකතු වුණා ඊට පස්සේ නිර්මාණය වුණා ලවණය සහ මොනවද ජලය අද මේකට අපි කියනවා උදාසීනීකරණය කියලා මෙහෙමයි වෙන්නේ මෙන්න මේ අම්ලය වගේ නිෂ්පාදනය කරන්න පුතේ හයිඩ්‍රජන් ධන අයන ඔන්න වැඩසටහන බලන්න මොනවාද අම්ලය මගින් නිෂ්පාදනය කරන පුතේ මොනවාද හයිඩ්‍රජන් ධන අයන අම්ලය මගින් නිෂ්පාදනය කරන මොනවාද හයිඩ්‍රජන් ධන අයන ඒ වගේම බාෂ්මය මගින් නිෂ්පාදනය කරන OH ඍණ අයන OH ඍණ අයන මේ දෙන්න එකට එකතුලා නිර්මාණය වෙනවා පුතේ H2O කියන මෙන්න මේ සංගතය හරිද H2O කියන මේ සංගතය එතකොට පුතේ අම්ලයෙන් නිපද වෙන හයිඩ්‍රජන් ධන අයන බාෂ්මයෙන් නිපද වෙන OH ඍණ අයනත් එකට එකතු වීමෙන් ජලය නිෂ්පාදනය වීම අපි කියනවා පුතේ මොනවා කියලාද උදාසීනීකරණය කියලා කියනවා මොකක් කියලා කියනවද පුතේ උදාසීනීකරණය කියලා කියනවා පැහැදිලිද ඒක තේරුණු අය අත උස්සන්න පුතේ ඒක තේරුණු අය අත උස්සන්න ඒක තේරුණු අය අත උස්සන්න ඒක තේරුණු අය අත උස්සන්න හරි අහගෙන ඉන්න අම්ලයේදී නිපදවන හයිඩ්‍රජන් ධන අයන බාෂ්මයේදී නිපදවන OH ඍණ අයන එකට එකතු වීමෙන් ජලය නිෂ්පාදනය කිරීම තමයි පුතේ අපි කියන්නේ මොනවද කියලාද අපි කියන්නේ උදාසීනීකරණය කියලා. හරිද? පැහැදිලිද? සමහර අය අත ඉස්සුවා කියලා chat එකට දානවා. හරිද? හරි. අහගෙන ඉන්නකෝ ඔන්න බලන්න. 200 පිටුව දැන් බලන්න මගේ පුතේ. හොඳට බලන්න. ඉහත ප්‍රතික්‍රියාවේ ඵලයක් ලෙස ජලය සෑදුණු ආකාරය සලකමු. හොඳට බලා ගන්න. අම්ලය අයනීකරණය වීමෙන් හයිඩ්‍රජන් ධන අයන හා බස්මය අයනීකරණය වීමෙන් ලැබෙන OH ඍණ අයනය සම්බන්ධ වී ජල අණුව සෑදේ. එය පහත ආකාරයට රසායනික සමීකරණයෙන් නිරූපණය කළ හැකිය. එතකොට H ධන අයන OH ඍණ අයන H2O හැදුනා. හරිනේ පැහැදිලිනේ. මෙන්න මෙතන හයිලයිට් කරන්න. මෙතන හයිලයිට් කරන්න. ඕනෑම අම්ල බස්ම ප්‍රතික්‍රියාවකදී ඉහත පොදු ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ H2O හැදෙන එක වෙනවා. මෙම ක්‍රියාවලිය උදාසීනීකරණය කියලා කියනවා. ඔන්න බලන්න පුතේ උදාසීනීකරණය යනු අම්ලයකින් නිදහස් වන H ධන අයන බාෂ්මයකින් නිදහස් වන OH ඍණ අයන සමග සම්බන්ධ වී ජල අණු සෑදීමයි. ඔන්න බලන්න කොයිතරම් ලේසිද? right? මේ අණු අම්ලයක් හා බාෂ්මයක් ප්‍රතික්‍රියා කර උදාසීනීකරණය වූ විට එම ද්‍රව්‍යවල ආම්ලික ගුණ මෙන් වාෂ්පික ගුණද නැති වෙලා යයි. ඒක අම්ලත් නෙමෙයි ඒක බාෂ්මත් නෙමෙයි. හින ලේසිය. ලියමු රතු පෑනේ. ලියමු රතු පෑනේ මගේ පුතේ. right? උදාසීනීකරණය යනු උදාසීනීකරණය යනු අම්ලයකින් නිදහස් වන රතු පෑනෙන් ලියන්න හොඳද උදාසීනීකරණය යනු අම්ලයකින් නිදහස් වන හයිඩ්‍රජන් ධන අයනක් හයිඩ්‍රජන් ධන අයන බාෂ්මයකින් නිපදවන OH ඍණ අයනත් සමග සම්බන්ධ වී ජල අණු සෑදීමයි හරිද පුතේ දරුවනේ මේ අහන්න මෙන්න මේ සමීකරණය ලියා ගන්න පුතේ ඉක්මනට හැමෝම මේ සමීකරණය ලියා ගන්න මගේ පුතේ ඉක්මනට ලියා ගන්න
මේ සමීකරණය ලියා ගන්න. හරිද ලියාගෙන ඉවරද? මේ කැමරා ඕන් කරගන්න පුතේ මට පේන්නේ නැහැ ඕගොල්ලෝ ලියලාද ලියලා ඉවරද කියලා. अरे इवर दे इवर ना गाता उसन राइट ओके गुड गुड ये तो उड़ा दे पांती रा पेप पे विविध प्रदेश वाले इन दरों संबंध भी ना बा कुरुण्या कलर रत्नपुर तो गोटा अंपार गोड़ा का यहाँ पे पेन ना बा ये तो गोटा ओगोल्लो ඇත්තටම හැමෝම මට හරිම වැදගත්කම තියෙන්නේ ඕගොල්ලෝ මම කියලා දීපු දේවල් ඔසීදුවේ කට්ටියත් ඉන්නවා. එතකොට ඕගොල්ලන්ට මං කියපු දේවල් තේරුණාද නැද්ද? කලුතරය ඉන්නවා. එතකොට මට පුළුවන් නම් මැසේජ් එකක් දාන්න පුතේ. ඒ කියන්නේ හොඳයිද? පාඩම කරන විදිය හොඳයිද? මේක වෙනස් වෙන්න ඕනද? මට දන්නේ නැහැනේ. දැන් අපේ ටීචින් ඇබිලිටි එක තමයි මේ ක්‍රමවේදය. එතකොට ඕගොල්ලන්ට හිතෙනවා නම් අපි වැඩේ දිගටම කරගෙන යමු කියලා එකතු වෙන්න. හරිද? ඇත්තම ගොඩක් අය කියනවා හොඳයි සුපිරි කියලා. මම කියන්නේ ඒ සුපිරිභාවය ඒ හොඳභාවය මට නෙමෙයි ඔබ රඳවා ගන්න. ඔබ මේ විෂය දැන් නම් මම හිතන්නේ අනවශ්‍ය never ever forget. කවමදාකවත් අමතක කරන්න එපා. මම ඒකයි ඔයගොල්ලන්ට කිව්වේ. කවමදාකවත් අමතක නොවන විදිහට මේක පාඩම් කරන්න. අර විභාගෙට මම කියන්නේ ගිහිල්ලා ඔයගොල්ලෝ ප්‍රශ්න ලි උත්තර ලියන්න ඕන කොහොමද දන්නවද? තවත් නාහන්න. හරිද? ඒගොල්ලෝ තවත් වෙන කිසිම කෙනෙක්ගෙන් ওই ප්‍රශ්නේ නාහන්න උත්තර ලියන්න. මම අන්න එහෙමයි කියන්නේ. හරිද? ඇයි දෙයියනේ හොඳට පාඩම් කරගත්තොත් ඒ පේපරේ හදලා කෙනාට තේරුම් ගන්න ඕන මෙන්න මට තේරෙනු මේ කියලා පෙන්නන්න. දන්න උපරිම වැඩ කෑලි ටික දාලා ලියලා යන්න. හරි දැන් අපි අර මාගින් ස්කීම් බලන්න ගියාම පුතේ ඇත්තටම නම් මාතලේ පේපර් සෙට් එකක් තිබුණා. ඒකෙදි පුතේ ඇත්තටම ළමයිගේ හරිද? රචනා පේපරේ ලියන පේපරේට 200න් 200ම තියෙනවා. හරි ඒ කියන්නේ අපිට ගත්තාම පුතේ මේ ලකුණු ගත්තාම ලකුණු අර කල්පනා කරන රචනා පේපරයකටම ලකුණු ගන්නවා කියන්නේ. හරිද? මේ විදිහට ළමයි එකතු වෙනවා කියන්නේ ළමයි ලකුණු ගන්නවා කියන්නේ ඒ කියන්නේ අර ටක්කෙටම ලියනවා කියන්නේ. මම කියන්නේ අන්න එතෙන්ට එන්න ඕන. හරි එතෙන්ට එන්න ඕන. හැම දරුවෙක්ම කී පොයින්ට් එක අවබෝධ කරගන්න. ලිවිය යුතු පළවෙනි කාරණාව හරියට තේරුම් ගන්න. ඒකයි මම නෝට් එක දෙන්නේ පොයින්ට් ෆෝම් එකකින්. දැන් ගොඩක් කට්ටිය මට මැසේජ් දැම්ම සර් නෝට් එක එවනවද? මෙහෙම කොහොමද කරගන්නේ ඒවා? ඇයි අර නෝට් එකත් අපිට කියලාම ගන්නනේ උත්සාහ කරන්නේ? නැහැ එහෙම නෙමෙයි. ඕගොල්ලෝ පුතේ මේ පන්ති ඉවර නැහැ. හරිද? පන්තිය තව තියෙනවා. හරිද? තව වෙලාව තියෙනවා අපිට. තව විනාඩි 15ක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ හරිද? නෝට් එක ඕගොල්ලෝ කම්ප්ලීට් කරගන්න. ඔయిత අමතරව ෂෝට් නෝට් එකක් ගහගන්න. මට මතකයි පුතේ මම ඇඩ්වාන්ස් ලෙවල් වලට පාඩම් කරනකොට මම බස් එකේ යන පැයක කාලයක් බස් එකේ යන්න ඕන පන්තියට මම පුතේ ඒ බස් එකේ සීට් එකේ වාඩිවම මට පිට බලන්නේ නැහැ. මට තියෙනවා පොත නැහැ. මට තියෙනවා චූටි කොල කෑල්ල. ඒ කොල කෑල්ලේ විස්තරේ තියෙනවා. හරිද? මට ඔය ආර්තව චක්‍රයේදී කියන්නේ. ඒ කියන්නේ දැන් ආර්තව චක්‍රයේ තියෙනනේ ඔයගොල්ලන්ගේ ග්‍රේඩ් 10 වල. හරිද? ප්‍රජනක පද්ධතිය. එතකොට ඒ ආර්තව චක්‍රයේ අර හෝමෝන රියැක්ෂන් ක්‍රියාවලිය තියෙනවනේ. ඕක මතක හිටින්නෙම නැහැ පුතේ. FSH LH වල ක්‍රියාකාරීත්වය ඒ දවස්වල. මම ඊට පස්සේ එක දවසක් කර වැඩේ බස් එකට නගින්න කලින් ගෙදරදී ලියාගත්තා අර චාට් එක. පොඩි චිට් එකක්. ලියලා සාක්කුවේ දාගත්තා. මම පුතේ බස් එකෙන් බහිනකොට ඇත්තටම නම් හෝමෝන රියැක්ෂන් එක මට පාඩම්. මම අරක නිතර බලනවා මේක මෙහෙම වෙනවා මේක මෙහෙම වෙනවා මේක මෙහෙම වෙනවා. ඊට පස්සේ වටපිට බලනවා. හරිද? මොකද දන්නවද? එතකොටයි පුතේ මට ඔළුවට ගියේ. ඇත්තටම මම මේ කියන කාරණාව. ඕගොල්ලන්ටත් අන්නේ ෂෝට් ෆෝම් එක තියාගන්න. මම නිතරම කියනවා දැන් මේ වගේ චාට් එකක් ඇඳලා පොත් මේ ඉස්සරහ ගහගත්තා. කාමරේ ගහගත්තා. ඇඳේ ඉන්න පිටුමක් ගහලා පාඩම් කරන්න බැරිනේ. ෂැනේ. අවුරුණි ගෙට આવත් මම ඇඳේ හාන්සිලා ඉන්නේ. නෑ අම්මේ මම පාඩම් කරනවා. බලන්න මේ 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 බලන්න. හා අම්මේ යනවා. එතකොට අන්න ක්‍රමී හරිද මම මේ කියන්නේ විත්තියේ ගහපු දේ පුතේ මට නම් දන්නේ නැහැ මට විභාගෙට ගියාම ඔක්කොම මතකයි මාර්ගිව මගේ Facebook page එකේ මගේ දරුවෙක් දාලා තියෙනවා එයා විස්තරය දාලා තිබුණා ප්‍රශ්න පේපරේ දකින්නකොට මට ඇත්තටම සර් කියලා දුන්නු වචන සර් ළඟට ඇවිල්ලා කියලා දුන්නා වගේ තමයි මතක තියෙන්නේ මටත් ඒක ඇත්තටම දැනුණා ඒ දරුවට එමේ හිතෙන්නේ නැති කියලා මොකද මේ තරම් සරලව පැහැදිලි කරලා සිවිල් මේක හල්ලන තමහරක් තියෙනවා අයිතෝ ලේසි උඩ බලාගෙන මීඩියාගේ නේද හරි එතකොට ඔයාලා දන්නේ අපි විශ්වවිද්‍යාල කාලේ අර අපේ උතුම් තැන උත්කෘෂ්ඨ තැනක් ගහලා තිබුණා දෝරේ ටොයිට් එකේ රයිට් එතකොට
ඒ විශ්වවිද්‍යාල කාර්ය හරිද හරිද ෆයිනල් ඉයර් එක හරි අමාරු සබ්ජෙක්ට් හරිද එතකොට හැමතැනක්ම අපි පාවිච්චි කරා පහසුව සඳහා රයිට් ඔන්න බලන්න උදාසීනීකරණයේ භාවිතා වන අවස්ථාවක් එමුතේ රයිට් 201 පිටුව පෙළ ගන්න මෙන්න මේ ටික වැදගත් හරිද ඔන්න එකක් තමයි පුතේ ආමාශයේ ඇතිවන අම්ල ගතිය උදාසීන කිරීමට භාවිතා කරනෝ ඊළඟට පසෙහි ආම්ලිකතාවය අඩු කිරීමට අපි ඩොලමයිට් දානවා කියන්නේ ඔය සුදු පාටට ගෙනහිල්ලා අලුහුණු වගේ දෙයක් අන්න අම්මලා කිව්ලා කියනවා දැන් ඔය රත්නපුරේ පැත්තේ නුවරඑළිය පැත්තේ මාතර පැත්තේ ඉන්න අය දන්නවා තේ ඉඩම් වලට ගානවා මොනවාද ඩොලමයිට් ගානවා අපි ගැව්ව ඩොලමයිට් ආ ඇදලා දලු එහෙම කියලා කියනවා හරි එතකොට මොනවාද මේ ඩොලමයිට් කියලා කියන්නේ ඔය කැල්සියම් කාබනේට් අපි ගත්තයින් පස්සේ අලුහුණු වගේ දේවල් භාවිත කරනවා පස්සේ ආම්ලිකතාවය අඩු කරන්න ඒකට හේතුවක් තියෙනවා මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න හරි දාගෙන ඉන්නකො දැන් ඔන්න අපි පුතේ මෙන්න මේක කියලා හිතමු තේ තේ ගහ මේක කියලා හිතමු මේකත් තේ පාස්තිය ඔන්න තේ ගහ මේ තේ ගහෙන් අපි දෛනිකව සතියන්තයේ ගිහිල්ලා දළු කඩනවා කියලා කියනෝනේ දළු කඩනවා කියන්නේ ඇත්තම නම් මේ තියෙන මෙතන තියෙන බුෂ් එක අපි ගලවලා ගන්නවා දැල්ල කඩලා ගන්නවා එතකොට මේ පසෙන් මෙයා තව තවත් පෝෂක ද්‍රව්‍ය ලබා ගන්න ඕනේ මගේ පුතේ පෝෂක ද්‍රව්‍ය ලබා ගන්න එතකොට මේකේ තියෙන කැල්සියම් ධන ආයන පොටෑසියම් ධන ආයන මේ වගේ වාෂ්මික අයද මේ ශාකයේ විසින් නුරා ගන්නවා ඒ වර්ධනය වෙන්නේ පැයි මේ මිනිස්සු සතියන්තයේ ආවිල අපේ දළු කැලන කලවගෙන යනවා එතකොට අපිට පෝෂක ඕන මෙන්න මේ පෝෂක ලබා ගන්න තව තවත් පසෙන් ලබා ගන්න එතකොට පුතේ පසේ තියෙන මේ වාෂ්මික ලවණ අයින් වුණාම අයන අයින් වුණාම මේක ඉතිරි වෙන්නේ හයිඩ්‍රජන් ධන ආයන ක්ලෝරයිඩ් ඍණ ආයන වගේ ආම්ලික දේවල් ඉතිරි වෙන්නේ එතකොට මේ ආම්ලිකයිනේ පස මේකට අපි උඩින් දානවා කැල්සියම් කාබනේට් දානකොට කැල්සියම් ධන ආයන ගිහිල්ලා මෙන්න මෙව්වත් එක්ක උදාසීනීකරණයට ලක් වෙනවා අපි ඕකට කියනවා පුතේ අලුහුණු යොදනවා කියලා හරි ලේසි ඇග්‍රිකල්චර් කරන කට්ටිය ඉන්නෝනේ කෘෂිකර්මයේ ඇග්‍රිකල්චර් ආන් ඒගොල්ලන්ට කියලා දෙනවා ඕවා හරිද එතකොට පසේ ආම්ලික භාවය අඩු කිරීමට අපි පුතේ අලුහුණු භාවිතා කරනවා හරිද ඊට පස්සේ ඕගොල්ලෝ දාන්නෝනේ මීමැස්සෝ හරිද මලින් මලට පියඹතිය කියලා කියන්නේ රයිට් එතකොට ඒගොල්ලෝ දෂ්ට කරාම පුතේ ඉදි වෙනවා තඩි ගැහෙනවා හරිද එතකොට මොකද වෙන්නේ මෙන්න අපිට කරන්න පුළුවන් මෙන්න මේ දේ හරිද මීමැස්සේ දෂ්ට කරාම සමතුලට ඇතුළු වෙන්නේ ආම්ලික විෂද්‍රව්‍ය අම්ලයක් ඇතුළු කරන්නේ දැන් අපි මේව හිතමු දැන් ඔන්න මෙතන හිටියා අපේ කවුද නුවණ හිටියා නුවණ කෙට්ටුයි හරිද දැන් නුවණ ඉන්නවා හරිද කෝට් වගේ බය ඒගොල්ලන්ට යනවා උණගෙනකොට එයා ගස් අල්ල ගන්න මොකෝ එයා ගහගෙන යන්නේ සසඳුල් එක දැන් ඔන්න මෙන්න මේ නුවණිට මීමැස්සේ දෂ්ට කරා මේ මේ මීමැස්ස දෂ්ට කරාම මෙයගේ ඇඟ ඇතුළ තඩි ගැහුණා. ඔන්න මෙයයි දැන් තඩි වෙලා ඉන්නේ. ඊට පස්සේ අපේ හිරුෂි අහනෝ, "ඒ මචං මොකද්ද උඹට උනේ? මීමැස්සේ කනක? මේ බලන්න මේ පැත්ත තඩි ගැහුණා. අඩි උඹ දන්නේ නැද්ද බා? මීමැස්සේ දෂ්ට කරාම අපේ ඇඟ ඇතුළට ඇතුළු වෙන්නේ පුතේ අම්ලයක්. මොනවයි ඇතුළු වෙන්නේ? අම්ලයක් ඇතුළු වෙන්නේ. අම්ලයක්. හරිද? මීමැස්ස දෂ්ට කරාම ඇඟ ඇතුළට යන්නේ මොකද්ද පුතේ? අම්ලයක්. දැන් එහෙනම් ඔයගොල්ලෝ උත්තරي දන්නෝ. මේක සමනය කරන්න උඩින් ගන්න ඕන මොනවද මචං මේකට ගාපම් වාෂ්මියක් බං වාෂ්මියක් ගෑවනම් මොකද වෙන්නේ මෙන්න මේක අඩු වෙලා යනවා ඔන්න බලන්න දෂ්ට කළ ස්ථානයේ බේකින් සෝඩා සෝඩියම් බයිකාබනේට් වැනි දුර්වල වාෂ්ම ද්‍රව්‍යයක් ගෑවහම වේදනාව අඩු වෙනවා ඊට පස්සේ නුවණ කියනවා හැබෑවම යණී මන්ද අඩු වෙලා ගියා බං හොඳයි ඊට පස්සේ දෙබරෙක් කණිනු ඊගාව දවස යනකොට මේ පැත්තට දෙබරෙක් යනවා දැන් මොකද්ද වෙන්නේ දෙබරා එන්නහම ඇතුළට යන්නේ වාෂ්මියක්. හරිද? දැන් දෙබරා එන්නහම මේ නුවණ හිතුවා ආපහු මෙයා ගෑවා මොනවාද අර වාෂ්මියක්ම ගෑවා. දැන් ඩබල් වෙලා මචං ඉදා වගේ නෙමෙයි බං දෙබරා එන්නයි පස්සේ මේක ගෑවනේ දැන් ඩබල් වුණා. දෙබරා එන්නව මතක තියාගන්න ඇඟ ඇතුළට යන්නේ වාෂ්මියක්. ඊට පස්සේ හිරුෂි කියනෝ නෑ නෑ නුවණි වෙයි දන්නේ දෙබරා එන්නම ඇතුළට යන්නේ වාෂ්මියක්. හරිද? ඒක බලක්වන්න ඔයා ගන්න ඕන අම්ලයක්. තේරුණා අම්ලය දෙහික ආ දෙහි ගෑවනම් හරි අනින් දැන් මොකද කෝට්ට වගේ එතකොට පුතේ මොකද වෙන්නේ ඔන්න බලන්න ඕගොල්ලන්ගේ පොයින්ට් එක මතක තියාගන්න මේ අම්ල වාෂ්ම මාරු කරගන්න එපා මීමස්ස ඇන්නොත් අම්ලයක් ඇති වෙන්නේ ඒක සමතේ කරන්න වාෂ්මයක් ආයි හරිද දෙබර ඇන්නොත් යන්නේ වාෂ්මයක් දෙබ හරිද දෙබර දෙයන්නේ යන්නේ වාෂ්මයක් හරිද එතකොට හරිද මෙන්න දෙබර විෂ වාෂ්මික වේ ඒ නිසා දෙබරක දෂ්ට කළ ස්ථානයේ දෙහියුස විනාකිරි වැනි දුබල තනු කම්ලයක් ආරම්භ කිරීම විශගතිය වේදනාව සමනය කරගත හැකියි.
පැහැදිලිද මගේ පුතේ? රයිට්. එතකොට රත්තරන් දූල පුතාලට අද දවසේ අම්ල භෂ්ම පාඩම ඉවරයි. ඔතෙන්ට ඕගොල්ලෝ ලියන්න අම්ල භෂ්ම උදාසීනීකරණ ප්‍රතික්‍රියා භාවිතයේ යෙදෙන අවස්ථා කියලා ඊට ලියන්න. හරිද? මගේ දරුවනේ ඕගොල්ලෝ අපි හැමෝටම ආරාධනා කරනවා අපිත් එක්ක දිගට රැඳී සිටින්න කියලා. රයිට්. ඕකේ. ඕගොල්ලන්ට අද දවසේ පාඩම මම මෙතනින් නිමා කරනවා. ඕගොල්ලන්ට යහපත් හෙට දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබදායි සත්‍යන්තයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් ආයුබෝවන්. අපිට කමෙන්ට් එවන්න හැමෝම.